සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඒ වගේම සුභ නවවසරක් ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විදිහට. අදත් සුකුරුදු පරිදි සංකතන විද්වත් පුස්තකාල විඥාපන විද්‍යාව පිළිබඳව හරසර සාකච්ඡාවක් ගැනීම සඳහා සංකතන මැදිරිය අදත් විවෘතයි ඔබ වෙත. සංකතනයට සහ සම්බන්ධ වන්නා වූ ඒ වගේම අද දවසේ අපගේ සම්පත්දායකත්වය ලබා දෙන ඒ සංකතන ධාරියා ඇතුළු සියලුම දෙනා ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ තොරතුරු හා මහජන සම්බන්ධතා කමිටුව වෙනුවෙන් ඉතාම හරසර යුතුව පිළිගනු ලබනවා. අද දවස ඉතාම වැදගත් අපට වර්ෂ 2022 ආරම්භ කරන ඒ ජනවාරි මාසයේ 8 වෙනි දිනය වෙලාවත් හරියට මාතයි. ඉතින් මේ සහසම්බන්ධතාවය කැටිව අපි කාලය අපතේ නොහරිමින් විද්වත් දේශනය සඳහා යොමු වෙමු. ඒ සඳහා ආරම්භයක් ගැනීම වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව ආරාධනා කරනවා ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ ගරු ලේකම්තුමිය, ඒ වගේම කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යයන ආයතනයේ පුස්තකාලය අධිපති දේශ සහකාර පුස්තකාලය අධිකාරී දිල්ලානී මොනසිංහ මහත්මියට අද දවසේ අපගේ සංකතන සම්පත්දායකත්වය හඳුන්වා දීම වෙනුවෙන් බොහොම ස්තුතියි දිල්ලානී මහත්මිය. Thank you, Dr. Saman, our publication officer, Sri Lanka Library Association. I am indeed honored to deliver the citation of today's resource person as the General Secretary of on behalf of the Sri Lanka Library Association 2021-22. Also being the Senior Assistant Librarian of the Postgraduate Institute of Medicine, University of Colombo, it gives me a great pleasure to deliver citation of Dr. Ajit Karavita. Dr. Ajit Karavita is currently serving as a consultant venerologist at the Sexual Health Center Teaching Hospital, Anuradhapura, and the acting head of the institution of the Provincial Health Training Center, North Central Province. He qualified in MBBS from the University of Peradeniya in 1997 and subsequently obtained postgraduate diploma and MD in venerology from the Postgraduate Institute of Medicine, University of Colombo. He is an honorary fellow and the past president from 2015 to 16 of Sri Lanka College of Sexual Health and HIV Medicine. Further, he is the chairperson of the Research Proposal Review Committee in MD Venerology and the editor-in-chief of the Sri Lanka Journal of Sexual Health and HIV Medicine. He is a visiting lecturer at the Rajaratna University of Sri Lanka and the Postgraduate Institute of Medicine, University of Colombo. Over to you, sir. Thank you very much for nice introduction. And also thank you very much for organizing this Dr. K. S. Ilangaratna. So thank you very much for the whole everybody. Who has given some support to organize this. So I will start, and I was asked to actually do this in two languages, but there are the Tamil participants also. So to go to in this topic, I can show my slides. Is it possible? So I want to share some slides. Doctor, then pull one water, skin the share card. Pull on the right. Pull on it. අපේ විශේෂඥ වෛද්‍ය තුමන් තමන්ගේ ප්‍රසන්ටේෂන් එක කරගන්න තුරු මම අද කැමති අද දවසේ අපගේ මාතෘකාව අපේ සංකතන දේශනයට සහසම්බන්ධ වන සියලු දෙනාටම නැවත වරක් මතක් කර සිටින්නට සමාජ රෝග පිළිබඳ තොරතුරු කාරණාකරණය තුළින් ඒ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුස්තකාල සතු කාර්යභාරයයි අද අපි විස්තරාත්මකව වෛද්‍යාචාර්යතුමන්ගෙන් කරුණු කාරණා විමසා ගැනීමට අදහස් කර සිටින්නේ. මේක ඇත්ත වශයෙන්ම පුස්තකාල වලට බලපාන ඉතාම වැදගත් විෂයක්. ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම සමාජ රෝග අතින් ඉතාම ඉහළ මට්ටමක තියෙන රටක්. ඒ වගේම ලෝක මට්ටම බැලුවත්
සමාජ රෝග තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවතින මෙවන් වකවානුවක ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වෙලා තියෙන කාල සීමාව තුළ මම දැක්ක පුවත්පත් වල තියෙනවා මේ වසංගතය ඒ කියන්නේ මේ HIV වගේ ආසාදනයන් ඉතාම ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා කියලා. ඉතින් මෙවන් වකවානුවක් තුළ පුස්තකාල කළමනාකරුවන් විදිහට අපි කොහොමද මේ සමාජ තත්ත්වය කියවගන්නේ නැත්නම් වටහාගන්නේ? ඒ වගේම මෙවැනි සමාජ තත්ත්වයක් සහිත පාඨකයන් අප පුස්තකාල වලට පැමිණියහොත් අපි කොහොමද ඔවුන් කළමනාකරණය කරන්නේ? ඒ වගේම සහ මේ රෝග පාලනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අපි පුස්තකාලවල මොන ආකාරයෙන්ද ගබඩා කළ යුත්තේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි අද විශේෂඥ වෛද්‍යතුමන්ගෙන් කරුණු කාරණා විමසා සිටින්නට අදහස් කරන්නේ. ඔබතුමන්ට අවස්ථාව සැලසෙනවා දැන් සංකතන දේශනය පැවැත්වීම. මම දැන් පේනවා ඇති. මම I'll try both languages. මොකද සිංහල ඉංග්‍රීසි දෙකම. So going to be a mixed language. මම හිතනවා මේකෙදී අපිට වැදගත් කියලා මේ ලිංගික විවිධත්වය කියන එක කතා කරා. මේ අපි ගොඩාක් අය හිතාගෙන ඉන්නවට වඩා මොකද ඔයගලන්ට විවිධ වූ පුද්ගලයන් ඔය ලයිබ්‍රියන් ඉන්ෆර්මේෂන් කියන කාරණා සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් ෆිසිකලි තමයි ගොඩාක් ලයිබ්‍රරිස් අපි දැකලා හුරු පොඩි කාලේ ඉඳන්. නමුත් මේක දැන් ඊට වඩා වෙනස් අංශයකට පරිණාමය වෙමින් යන්නේ. මම හිතන්නේ ෆිසිකල් එක දැන් ඉතාම අසීරුවෙන් පවත්වා ගන්න වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒ තරමට මේක ඩිජිටල් ලෝකයත් එක්ක තමයි ගමන් කරමින් තියෙන්නේ. එතකොට මේක විවිධ වූ පුද්ගලයින් මේ සඳහා ඇක්සස් කරනවා. ඒ කියන්නේ ලයිබ්‍රරි සර්විසස් සඳහා ලයිබ්‍රරියන් ඉන්ෆර්මේෂන් සර්විසස් වලට විශාල ජනතාවක් ඇක්සස් කරනවා විවිධ මට්ටම් වල. ඒ වගේම විවිධ වූ විවිධත්වයන් සහිත පුද්ගලයන් මේ සඳහා ඇක්සස් කරනවා. ඒතකොට අපි දැනගන්න හොඳයි කියලා මං හිතුවා මේ සමාජයේ මිනිසුන්ගේ මේ ලිංගික ක්‍රියා හා ලිංගික සම්බන්ධතා ඒ වගේම ලිංගිකත්වය ගැන සම්බන්ධ වෙන වැඩසටහනක් නිසා මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ මේ ලිංගික විවිධත්වය ගැන පොඩි අදහසක් තේරුම් කරන්න. මොකද මේ සමාජය තේරුම් ගැනීම සඳහා තමයි මම ඒක එහෙම හිතුවේ. ඒකට අපි බලමු කෙනෙකුගේ මේ කොහොමද ලිංගිකත්වය තීරණය වෙන්නේ. මේ යම් යම් කාරණා කීපයක් මේ ස්ලයිඩ්ස් ඉංග්‍රීසියෙන් තියෙනවා ඔයගලන්ට පේනවා. ඒක සමහර සිංහලින් කියන එක හොඳයි කියලා හිතනවා. එතකොට මේකේ තියෙන බයොලොජිකල් සෙක්ස් එක. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ බාහිර ලිංගික ඉන්ද්‍රියන් ආශ්‍රිතව දකින බාහිර එමෙත ඇනටොමිකල් සෙක්ස් නැත්නම් බයොලොජිකල් සෙක්ස් කියන. ඊට පස්සේ තියෙන ජෙන්ඩර් කියලා කාරණාවක්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. ඊට පස්සේ මේ ජෙන්ඩර් එක්ස්ප්‍රෙෂන් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ ප්‍රකාශනය. ඊට පස්සේ ජෙන්ඩර් ඩෙන්ටිටි ස්ත්‍රී පුරුෂ භාවයේ ඩෙන්ටිටි අනන්‍යතාවය. දැන් මේවා ගැන සහ sexual orientation සහ sexual behavior මේවා විවිධත්වයන් තියෙන බව තමයි මම මේ ඔයගලන්ට ඇත්තටම ප්‍රසක්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහ එවැනි පුද්ගලයන් සමාජයේ ගොඩක් ඉන්නවා. එතකොට ඒක අපිට ඒ සමස්ත විවිධත්වයට සාපේක්ෂව ඔයගලන්ගේ ලයිබ්‍රරි කමියුනිටි එක එමත් ඇක්සස් කරන කමියුනිටි එක ගැන අවබෝධයක් තියෙනවා. එතකොට මම මේක විස්තර කරන මම පාවිච්චි කරන මේ වගේ රූප සටහනක් මේකට අපි කියනවා gender bred man කියලා. gender bred person ඇත්තටම. දැන් මේකේ ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා. මම ස්ථාන තුනේ විවිධත්වයේ පොඩි හැඳින්වීමක් කරනවා. දැන් මේ පහළම තියෙන්නේ ඇත්තටම මේ අපේ ව්‍යුහාත්මකව අපි දකින ලිංගික වෙනස්කම්. දැන් ඒකේ පුරුෂයා ඉන්නවා, කාන්තාව ගැහැණිය ඉන්නවා. හැබැයි පිරිමි සහ ගැහැණු හැටියට ඉන්ද්‍රියන් පිහිටනවා. හැබැයි ඒකත් හැම විටම එහෙම නෙමෙයි. සමහර අතරමැදි අවස්ථාවන් තියෙන්න පුළුවන්. කියන්නේ ඒක විවිධත්වයට ලක් වෙන තැනක්. ඊළඟට මේ හાર્ට් එක පෙන්වන්නේ මෙතන. මෙතනත් ඒ වගේම තැනක් තමයි. මෙතන තියෙන්නේ අපි ආකර්ෂණය, the sexual orientation, ලිංගික නැමියාව. ඒ කියන්නේ කොච්චරක් අපි කෙනෙකුට emotionally කොච්චරක් romantically කොච්චරක් sexually attracted කියන එක. හරි, මේවා ඇත්තටම විවිධයි. මේවා මේ
අපි හිතන්න බෑ හැම කෙනෙක්ම විරුද්ධ ලිංගික ආකර්ෂණය තියෙනවා කියලා. හැම කෙනෙක්ම සමලිංගික හෝ වෙන ද්විත්ව ලිංගික සම්බන්ධ ආකර්ෂණයක් තියෙනවා කියලා. එතකොට අපි අපි මම මට කියන්න ඕනේ එතන තියෙන විවිධත්වය. ඒ කියන්නේ ආ ලිංගික ආකර්ෂණ වල විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි බහුතරය අපි හිතනවා විරුද්ධ ලිංගික ආකර්ෂණය තමයි කියලා. නමුත් මිනිසුන්ගේ ආකර්ෂණයන් සමලිංගික ආකර්ෂණයන් තියෙනවා. හැබැයි ආකර්ෂණය හැම විටම සෙක්ෂුවල් නෙමෙයි. ඒක ඉමෝෂනල් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒකේ රොමැන්ටික් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒතොර ඒක අපිට පැහැදිලි විරුද්ධ ලිංගික සම්බන්ධතා වලදී. ඒ ආදර සම්බන්ධයේ ආදරය තියෙනවා, එතන ඉමෝෂන් එක තියෙනවා, එතන සෙක්ස් තියෙනවා, එතන රොමෑන්ස් එකක් තියෙනවා. ඒක තමයි සම්බන්ධය. ඒක තමයි ආකර්ෂණය. දැන් මේ ආකර්ෂණය අපි හිතනවා තියෙන්න ඕනේ හැම විටම විරුද්ධ අංශයටයි මේක තියෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම පිටින් නැහැ. මෙතන විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයේ සමාලාවට කට්ටියක් හෙටරොසෙක්ෂුවල්, කට්ටියක් හොමෝසෙක්ෂුවල්, කට්ටියක් බයිසෙක්ෂුවල්, කට්ටියක් ඒසෙක්ෂුවල්. ඒකත් කියන්න ඕනේ. සමහර අය එහෙම සෙක්ෂුවලි ඇට්‍රැක්ටඩ් නැහැ. ඒගොල්ලන්ට එහෙම ඇට්‍රැක්ෂන් එකක් නැහැ. හැබැයි ඒගොල්ලොත් විවාහ වෙනවා, විරුද්ධ ලිංග සම්බන්ධයක් පවත්වනවා, ජීවිතයක් ගත කරනවා. ළමයි හදන්නත් පුළුවන්. නමුත් අර ඉමෝෂනල් බොන්ඩ් එකවත් අර රොමෑන්ස් එකවත් නැහැ. ටික ඩල් වෙන්න පුළුවන්. ඒතර සමහර අය මේක හොඳටම තියෙනවා. සමහර අයගේ හොඳටම ඉමෝෂනල් කම්පෝනන්ට් එක හොඳයි, සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් එකත් හොඳයි, ලව් එකත් හොඳයි, රොමැන්ටික් ඇට්‍රැක්ෂන් එකත් හොඳයි. ඒතර මම මේ කියන කම්පෝනන්ට්ස් තුන හැමෝගෙම සමාන පිළිගන්නෙත් නැහැ. සමහර ඉමෝෂනල් නැහැ. සමහර සෙක්ෂුවල් නැහැ එච්චර. සමහරුගේ රොමෑන්ස් එකක් ඇත්තේ නැහැ. එතකොට මේ කරුණු මේවා හරි විවිධයි. මේ පුද්ගල විවිධත්වයට ලක් වෙලා තියෙන කරුණු. එතකොට මේ ආකර්ෂණය කියන එක හැමෝගෙම සමානව නොපිහිටනවා. ඒක නිසාම මිනිස්සු විරුද්ධ ලිංගික බහුතරයක් ඉන්න අතර සුළුතරයක් සමලිංගික, තව සුළුතරයක් දෙගොල්ලෝ එක්කම ඉන්න වුණාවන් තියෙනවා. තව කට්ටියට ඒක ඇත්තෙම නැහැ. ඉතින් මේ ආදී වූ විවිධත්වයක් සහිතයි සමාජයේ ඉන්න මිනිසුන්. ඒ වගේම පොදුවේ ඒ ඕගොල්ලන්ට ඇක්සස් කරන මිනිසුන්ගේ තේ විවිධත්වයෙන් දකින්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ජෙන්ඩර් කියන එක. මේක අපි බ්‍රේන් එකට සම්බන්ධ කරලා කතා කරන්නේ. මේක ඇත්තටම කෙනෙකුට අපි හිතමු පිරිමියෙන් නම් එයාගේ ඔළුව පිරිමියෙක් වගේම එයාට දැනෙනවා. එයාගේ මේ පහළ තියෙන ඉන්ද්‍රිය පිරිමි ඉන්ද්‍රියක් වුණාට ඔළුවේ මොකද්ද තියෙන්නේ? ඔළුවේ ඇත්තටම පිරිමි ලක්ෂණේද තියෙන්නේ? එයාට ෆීල් වෙන්නේ පිරිමිකමද නැද්ද? ඊට පස්සේ ඒ අනුව අපි දන්න අපේ සමාජයේ සමහර ක්‍රියාවන් සමහර ඒවට අපි මිනිස්සු පුරුදු වෙලා තියෙනවා කියන්න මේවා ගෑනු ගති, මේවා පිරිමි වැඩ, මේවා ගෑනු වැඩ, මේවා පිරිමි වැඩ කියලා. මේවා මිනිස්සු හදාගත්ත ඒවා. නමුත් අද බලනකොට ඔක්කොම ගෑනු වැඩට පිරිමිට කරන්නත් පුළුවන්, පිරිමි කරන ඔක්කොම වැඩ ගෑනුන්ට කරන්නත් පුළුවන්. නමුත් ඒ වුණාට කාලයක් කාලාන්තරයක් තුළ මේවා වෙනස් හැටියට ගෑනු පිරිමි හැටියට සලකන. ඒතකොට ගෑනු වැඩ පිරිමි වැඩ වගේ. හරි, කල්පනා කරනවා. ඉතින් මේක මෙන්න මේ විවිධත්වයෙන් ස්ථාන තුනේ විවිධත්වය අපි ගත්තොත් සමාජයේ මොනතරම් විවිධ ලක්ෂණ සහිත පුද්ගලයන් සිටිය හැකිද කියන එක හිතන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රජාව තමයි හැමතැනම ඉන්නේ. එතකොට අපි බහුතරය විතරක් ආමන්ත්‍රණය කරන්න හොඳ නැහැ. බහුතරයට අපි කියන බහුතරවාදය, එහෙම නැත්නම් මැජොරිටේරියනිසම් නේද කියන්නේ? ඒ කියන්නේ බහුතරත්වය නෙමෙයි හිතන්න ඕනේ, බහුත්වවාදී. මෙතන තියෙනවා මිනිසුන් එකකට, ඒ කියන්නේ අපි හැම විටම හිතන එක තුල විතරක් අපිට කටයුතු කරන්න බෑ. එතකොට මේ වූ විවිධ ලිංගිකත්වයන් සහිත පුද්ගලයන් ඕගොල්ලන්ට හමු වෙනවා. ඕගොල්ලන්ගේ සේවා සඳහා එන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට්, ඒගොල්ලන්ගේ එක එක කැමැති රුචි අරුචිකම් විවිධ වෙන්න පුළුවන්. හරි, ඉතින් මේ විවිධත්වය තේරුම් ගැනීම වැදගත් පොදුවේ සමාජයේ. ලයිබ්‍රරි සර්විසස් වල විතරක් නෙමෙයි, පොදු සමාජයේත් ඒක තියෙනවා. පොදු සමාජයේත් හරි අඩුයි, ඒවා තේරුම් ගන්න. මම පොඩ්ඩක් මේ විවිධත්ව ස්ථාන තුන අනුව පොඩ්ඩක් මම කතා කරන විවිධ වූ වෙනස්කම් තියෙන අය. දැන් මේ තියෙන ඇත්තටම
අර ලිංගික ඉන්ද්‍රියන් ගැන විවිධත්වයේ පිහිටීම දැන් මේ වගේ අය නම් අද වෙනකොට හොයාගෙන මේ දකුණු පැත්තේ ලොකුවට තියෙන රූපේ වගේ අය අද වෙනකොට නැහැ මොකද පොඩි කාලෙදීම මොනව හරි වෙනසක් තියෙනවා නම් ඉපදෙනකොට ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර දීලා ඒ ඉන්ද්‍රිය සද්දේනද ඉන්ද්‍රිය හදන්න පුළුවන් හරි ඒකට අපි කියන පීඩියාට්‍රික් එන්ඩොක්‍රයිනොලොජිස්ට්ලා ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් මේකට අදාළව ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න ප්‍රතිකාර කරන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඇනටමි එක හදන්න පුළුවන් ව්‍යුහය හදන්න පුළුවන් ප්‍රතිකාරත් එක්ක හැබැයි අපි දන්නේ නැහැ අර අපි කතා කරපු හાર્ට් එක කොහොම වෙයිද අර බ්‍රේන් එකේ ෆීල් එක කොහොම වෙයිද කියලා භෞතික ප්‍රතිකාර සඳහා පටකවල වෙනස්කම් ඇති කරන හෝමෝන වලින් කරන්න පුළුවන් ඒ නිසා දැන් මේ වගේ සාමාන්‍යයෙන් උපදින දරුවන්ගෙන් 2000කට එක්කෙනෙක් 1500කට එක්කෙනෙක් වගේ මේ වගේ එළියෙන් සමහරට අඳුනගන්න බැරි ලිංගික ඉන්ද්‍රියන් සහිත අය ඉන්න පුළුවන් හැබැයි මේගොල්ලෝ ප්‍රතිකාරවල වෙනස්කම් කරලා ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන් හෝමෝ මේ අර ක්‍රෝමොසෝම්ස් වලට අනු. ඒතකොට මේ වගේ මේ දකුණු පැත්තේ පේන අය වගේ අය දැන් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මුලදීම ප්‍රතිකාර ලැබෙන නිසා. ඒතකොට මේ තියෙන එක්තරා ඇනටොමි එකේ තියෙන විවිධත්වයක් කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. මෙතන හැමෝම හැම විටම පිරිමි ඉන්ද්‍රියන් සහිතව හෝ කාන්තා ඉන්ද්‍රියන් සහිතවම පිටන්නේ නැහැ. ඒතර විවිධත්වයක් තියෙනවා. බහුතරය වුණාට ඉතා සුළුතරයකට එහෙම වෙන්න පුළුවන්. ඒතර මේ තියෙන ඇත්තටම මේ ස්පෝර්ට්ස් වල හිටපු ඒ වගේ ඉන්ටර්සෙක්ස් කට්ටිය. දැන් මේගොල්ලෝ ඉන්ටර්සෙක්ස් කියලා පස්සේ තේරුණාට පස්සේ ස්පෝර්ට්ස් වලින් අයින් වෙන්න උනා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගෑනු තර හැටියට තරංග වැදුනට ඒගොල්ලන් ඇත්තටම ක්‍රෝමොසෝම් තියෙන XY පිරිමි. ඒතර ඒගොල්ලන්ට අයින් වෙන්න උනා. මොකද ඉන්ටර්සෙක්ස් අයට වෙනම මීටර 400 200 නැහැනේ. ඉතින් ඒ නිසා එතනතර ඒගොල්ලන්ට ඒ අවධියේදී එහෙම ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊළඟට මම යනවා තව තැනකට. දැන් මම මේ පල්ලෙහා තියෙන ඇනටොමි එක සම්බන්ධ විවිධත්වය කතා කළා. ඊළඟට අපි යමු මේ ආකර්ෂණය සඳහා තියෙන විවිධත්වය. දැන් මේක ගොඩක් අයට හිතනවා ඉපදෙන හැම පිරිමියෙක්ම ගැහණු කෙනෙකුට ආකර්ෂණය විය යුතුයි, ගැහණු කෙනෙක් පිරිමි කෙනෙකුට ආකර්ෂණය විය යුතුයි කියලා. ඉතින් ඒක බහුතරයක් හැටියට අපි කල්පනා කළාට සුළුතරයකගේ ඒක ඒ ආකාරයෙන්ම පිහිටන්නේ නැහැ ආකර්ෂණයන් විවිධ විදිහට පවතින බව තමයි කියන්නේ. මේකේ තියෙන මේ වගේ ස්කේල් එකක් තියෙන අත්තටම එහෙම හඳුනා ගන්න විවිධ අය විවිධ වූ ඒ කියන්නේ එක්ස්ක්ලූසිව්ලි හෙටරොසෙක්ෂුවල් ඒ කියන්නේ අනිවාර්ය විරුද්ධ ලිංගික මිනිස්සු ඉන්න පුළුවන්. අනිවාර්ය සමලිංගික මිනිස්සු ඉන්න පුළුවන් සමාජයක. දොරේ අතර සුළු වෙනස්කම් සහිතව ඉන්න පුළුවන් බව තමයි කියන්නේ. ඊට අමතරව ආකර්ෂණයක් නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් මේ වූ විවිධත්වයන් සමාජයේ මිනිසුන් අතර ලිංගික විවිධත්වයන් හැටියට පවතිනවා. දැන් මේ තියෙන්නේ මේ මං කියෝයේ ආකර්ෂණයන් වල මේ එක්තරා කොටසක්. මේකට අපි කියනවා මේ MSM කියලා, men who have sex with men. ඒ කියන්නේ මේක පිරිමි ආකර්ෂණය. එතකොට මේ කොටස තමයි අද වෙනකොට ලංකාවේ ආසියාවේ සහ ලෝකයේම HIV රෝගය ව්‍යාප්ත කරන්න ටිකක් වැඩි දායකත්වයක් තියෙන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ හරහා රෝග බෝවීමේ ප්‍රවණතාවය වැඩි. ඒකට විශේෂ හේතුව තමයි ඒගොල්ලන්ගේ ලිංගික චර්යාවේදී ඒගොල්ලෝ මම දන්නේ මේ හැම වචනෙම කිව්වට කමක් නැද්ද කියලා මෙතන මේ බුද්ධ සංසර්ගය වැනි ක්‍රියාවන් වල යෙදීම නිසා මේ රෝග ව්‍යාප්තියේ වැඩි මේ අය. ඒ නිසා අදට අපි අනුරාධපුර නගරය ගත්තත්, අපි වෙන කුරුණෑගල ගත්තත්, කොළඹ ගත්තත්, කළුතර ගත්තත් අලුතෙන් හමු වෙන HIV රෝගීන් ගොඩක් වෙලාවට මේ පුරුෂ සම්බන්ධතා සහිත පුද්ගලයෝ. එතකොට අපි මේ සම්බන්ධව සම්පූර්ණ එහෙම එකක් නැහැ කියලා හිතලා කටයුතු කරන්න බෑ ඒක නිසා. ඒ නිසා පැහැදිලි අපිට සිද්ධ වෙනවා මෙවැනි කණ්ඩායම් පවතින බව තේරුම් අරගෙන ඊට අදාළ සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා. ඊළඟට අපි මේ තියෙනත් ඒකමයි පිරිමි ආකර්ෂණයන්. මේකේ තියෙන අවුල කොහෙවත් නෙමෙයි තියෙන. අවුල තියෙන මේ ආකර්ෂණය සම්බන්ධයෙන් තියෙන අවුලක්. ඒක අවුලක් කියන්න බෑ. ඒක විවිධත්වයක්. එතකොට මේ ආකර්ෂණය වුන් ආකර්ෂණයේ රොමෑන්ස් එක තියෙන්නේ. ඒගොල්ලන්ගේ ලව් එක තියෙන්නේ. ඒගොල්ලන්ගේ සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් එක තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඉමෝෂන් එක තියෙන්නේ. සමාන අයත් එක්ක මොකද කරන්නේ? මරලා දාන්න බෑනේ. ඒ වෙනසු ජීවත් වෙන එකත් කොටසක් සමාජය. ඒ විදිහ තමයි සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් කරුණු විග්‍රහ කරගෙන තියෙන්නේ. ඒතකොට මේ සම්බන්ධය ඇවිල්ලා මේක මේ
මේක නිකන් සෙක්ෂුවල් එකක් නෙමෙයි. මේක ඉමෝෂන් එකක් තියෙනවා. එකෙක් මරුණොත් අනිකත් මැරෙනවා එල්ලිලා. ඒ සෙක්ෂුවල් විතරක් නම් එහෙම වෙන්නේ නැහැ නේ. මේක රොමෑන්ස් එකක් තියෙනවා. ඉතින් ඒක ඒක තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ගේ ඒ විදිහට. ඒක ද බහුතරය ගැන නෙමෙයි කියන්නේ. අමු සුළුතරයකම තියෙන தත්ත්වය. ඊළඟට මේ තියෙන ගෑනු ආකර්ෂණ තියෙන තත්ත්වය. ද මේවත් එහෙමයි. දැන් මෙවැනි ආකර්ෂණයන් අර විවිධත්වයන් තුළ මෙවැනි ආකර්ෂණ තියෙන්න පුළුවන්. එතකොට මෙතන බැලුවොත් එක්කෙනෙක් ගොඩක් පිරිමි එක්කෙනාගේ රෝල් එක ගන්නෙ. අනිත් එක්කෙනා ගැහැණුන්ගේ රෝල් එක. ඒ කියන්නේ කාන්තාවන්ගේ භූමිකාවට සමයි සමීප වෙන්නේ. අනිත් එක්කෙනා හැබැයි දෙන්නම එකම එකම සෙක්ස් එකෙන් පිරිමි කාන්තාවන් දෙන්න. එතකොට මේ தත්ත්වයට අපි ලෙස්බියන් කියලා කියන එක කාන්තා ආකර්ෂණ. ඉතින් මේවා මේ ආකාර දේවල් මම හිතන්නේ ඔයගොල්ලෝ වැඩි හිටියන හැටියට දන්නවා. ඉතින් මේවා අපේ සමාජයේ පවතිනවා. අපිත් නෙමෙයි ඕනම සමාජයක පවතිනවා. ඕගලන්ට මේ කට්ටිය මරලා හයින් කරන්න බෑ සමාජයේ කවදාවත්. මේ 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 එක්තරා පරපුරකින් මේක ඉවත් කරන්න හැදුවත් ඊළඟ පරපුරේ ආයේ ඉපදෙන අය අතර එහෙමයි ඉන්නවා. ඒක නිසා මේක මේ ඉවත් කරලා හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ මොකද සමහර අප්‍රිකානු රටවල් වල මිනිස්සුන්ට මරණවා ගිනි තියනවා. විවිධ දේවල් කරනවා මේ වගේ දේවල් වලට. නමුත් මොඩර්න් සොසයිටි එකක් නව සමාජවලදී මේක විග්‍රහ කරගෙන තියෙන්නේ විවිධත්වයක් හැටියට. ඉතින් මේ විවිධත්වය නිසා ඒගොල්ලන්ටත් අනිත් අයට වගේම ජීවත් වෙන්න දීම තමයි රයිට් එක අයිතිවාසිකම් කියලා සලකන්නේ. අපි ඊළඟට බලමු මේ මම පොඩක් වෙනස් අවස්ථාවක් කියනවා. දැන් මෙතන තියෙනවාට මොළය ගැන කතා කළා, හાર્ට් එක කතා කළා, ලිංගික ගින්දේට කතා කළා. දැන් මේවා එක ලයින් එකේ පිහිටන්නවා. ඒ කියන්නේ ලිංගික කේන්දරේ පිරිමි වුණොත් හાર્ට් එකේ ආකර්ෂණය විරුද්ධ වෙලා බ්‍රේන් එක පිරිමි ෆීල් එකක් එනවා. පිරිමිකමක් තියෙනවා. දැන් මෙතන දින සංක්‍රාන්ති ලිංග කියලා අවස්ථාවක්. ඒ කියන්නේ අපි කියන ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. දැන් මේගොල්ලගේ මොකද වෙන්නේ? මේකේ ඇනටොමි එක මේල්, ඊට පස්සේ හાર્ට් එක ඕන එකක් වෙන්න පුළුවන්, ආකර්ෂණය සමාන වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි බ්‍රේන් එකට ෆීල් වෙන්නේ පිරිමි ඉන්ද්‍රිය වුණාට පිරිමි කියලා නෙමෙයි. ගෙහෙත් කියලා නෙමෙයි. මේකට අපි කියන ට්‍රාන්ස්ජෙන්ඩර් සිටුේෂන් එක. ඒ කියන්නේ එයාගේ ජෙන්ඩර් එක ඇනටොමි එකේ තියෙන එක නෙවෙයි ඔළුවට දැනෙන්නේ. ඉතින් මොකද කරන්නේ? මේ මිනිස්සු ජීවත් වෙන්නේ බෑ. මේ බොරුවට මවාගත්තේ වනේ මේ. මේක රියල් ෆීල් එක ඒගොල්ලන්ට තියෙන. එතකොට දැන් ජීවත් වෙන්න ඕනේ කොහොමද? දැන් ඉපදුනේ පිරිමි ඉන්ද්‍රියක් ඔළුවේ තියෙන ගෑනුකමක් කොහොමද ජීවත් වෙන්නේ මිනිහා? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එතනද එයා ජීවත් වෙන්නේ කොහොමද? එයා ජීවත් වෙන්නේ ඉන්ද්‍රියට අනුව නෙමෙයි, එයා ජීවත් වෙන්නේ ඔළුවට අනුව. එතකොට එයා මනසට අනුව ජීවත් වෙන්නේ. ඒකේ මනසේදී එයා තේරෙන්නේ එයා ගෑනු කෙනෙක් කියලා. මේක මේ පිරිමි ගෑනුවක් වගේම ගෑනු පිරිමි අතරක් තියෙනවා. හරි. එතකොට ඒගොල්ලෝ මොකද මේක පොඩි කාලේ ඉඳන් පෙන්න ලක්ෂණයක්. පොඩි කාලේ ඉඳන් පෙන්නවා මේගොල්ලෝ. ඒතකොට මේගොල්ලන්ගේ මේ ගෑනුකම, ගෑනු ලක්ෂණ පැත්ත වැඩි. හරි. එතකොට එයාගේ ඔළුව ගෑනු නම් එයා මොකද ඊළඟට කරන්න හදන්නේ? ඉතින් මේ වගේ කට්ටිය. මේගොල්ලෝ ඉපදෙනකොට ඔක්කොම පිරිමි, ඇනටොමි එකේ පිරිමි, ඉන්ද්‍රිය පිරිමි. හැබැයි ඔළුව ගෑනු. ඊට පස්සේ මොකද ඕනේ ඒගොල්ලන්ට කරන්නේ? දැන් කෙනෙක් මෙහෙම ඇඳගෙන ලයිබ්‍රරි එකට ආවා කියමු. දැන් ඔයගොල්ලෝ මාරයට කලබල වෙන්නේ නේද? ඈ මේ මොකද මේ මල සමයන් මේක ඇතුලේ කියලා. එහෙමනේ මේ විවිධත්වය තේරුම් අරගන්න ඒගොල්ලන්ට රෙස්පෙක්ට්ෆුලි ජීවත් වෙන්න දෙන්න ඕනේ. අනික තමයි සයන්ටිෆික් තින්කින් එක, ඒක තමයි මොඩර්න් තින්කින් එක. මේ කට්ටියත් එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. මේගොල්ලන්ව අපිට බෑ එහෙම මේ මේ ප්‍රී ජජ්මන්ට් වල පන්නන්න ඒව කරන්න බෑ. එහෙම කළොත් අපි මේගොල්ලෝ නීතිම කියනවා පොඩ්ඩක් කියන්න. නීති තියෙනවා ඒගොල්ලන් ආරක්ෂා කරන්න. ලංකාවේ කන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. ඊට අමතරව පොලිසීස් ගොඩක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ මේ අයගේ බ්‍රේන් එක ෆීමේල් බට් මේ පල්ලේ ඇනටොමි එක මේල් වුණාට. ඒක නිසා ඒගොල්ලන්ට වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ස්ටාර්ට් කරන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අයිබ්‍රෝස් හදනවා, ලිප්ස්ටික් දානවා, කියුටෙක්ස් දානවා, කොණ්ඩේ හදනවා, ඔය ඩ්‍රෙස් එක මාරු කරන ටික අන්තිම වෙලා. හරි. ඊට පස්සේ ඒ කියන්නේ ඔළුවට ඕන විදිහට ඇඟ හදා ගන්නවා. ඊට පස්සේ හෝමෝන ගන්නවා. දැන් අනුරාධපුර සායනය ගත්තත්
25ක් විතර මේ හෝමෝන ගන්න අය ඉන්නවා. කිරිමි හෝමෝන ගන්න අය ඉන්නවා. දැන් මේ අය නම් ගෑනු හෝමෝන පාවිච්චි කරනවා. දිනපතා පාවිච්චි කරපුවාම ඇඟේ හැඩය වෙනස් වෙනවා, තෙල් තැම්පත් වෙන ආකාරය වෙනස් වෙනවා, මූණේ පැහැපත්කම් මතු වෙනවා, හඬ වෙනස් වෙනවා. ඉන්ද්‍රියන් වල ඉන්ද්‍රියන් වෙනස් වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් වෙනස් කරගන්න මේගොල්ලන්ට ඕන වෙනවා පස්සේ. ඒක නිසා ඒ සඳහා සර්ජරි කරනවා. sex reassignment surgery කියලා තියෙනවා. sex එක reassign කරනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ penis එක අයින් කරලා vagina එක හදා ගන්නවා. ඒකට ලක්ෂ පිටරට තායිලන්තේ ඉන්දියාවේ ලක්ෂ 8ක් විතර යනවා. තායිලන්තේ ලක්ෂ 12ක් විතර යනවා. ලංකාවේ මුලින්ම මම හිතන්නේ ලංකාවෙත් කරනවා මේ surgery. ඒකට ඒක psychiatristsලා ඒකට අපි circle එකක් නිදහස් කරලා තියෙනවා. ඒ circle එක අනුව කෙනෙක් මේ තත්ත්වයේ පවතිනවා නම් එයාට පුළුවන් එයාගේ ඉන්දියන් වෙනස් කරගන්න. එතකොට මේ විවිධත්වය ඇතිවීම මේ ප්‍රජාවත් ඉතින් ලයිබ්‍රරි එනවා හැමතැනම දකිනවා. ඉතින් මේගොල්ලොත් සමාජයේ කොටසක්. ඉතින් මේගොල්ලන්ට මේගොල්ලෝ ආවා කියලා කලබල වෙන්න එපා ඔයගොල්ලෝ. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය රයිට් එක ලබා දෙන්න ඕන. දැන් මේගොල්ලන්ට ෆීල් වෙන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම මේගොල්ලන්ට නම් I would rather die as me than live as somebody else. ඒ කියන්නේ ඒකට ෆීල් වෙන්නේ මෙහෙමයි. මේගොල්ලෝ ඉපදෙන්නේ අපිරිමි එකක් ඇනටොමි එකක් තියায়. නමුත් ඔළුව ගෑනු නම් ඒගොල්ලන්ට බෑ ඒක ජීවත් වෙන්න. ඒගොල්ලෝ කියන මරණ එක හොඳයි ඊට වඩා කියලා. හරි. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය දැන් මේවා ඔයගොල්ලෝ හිතන්නේ නැතුනට මේ ජෙන්ඩර් ගත් එක තියෙන ඔයගොල්ලන්ට අපි හිතමු libraries වල toilets. Are you in the right bathroom? දැන් මේ වගේ මයින්ඩ් එකක් තියෙන කෙනෙක් යන්න ඕන මොන toilet එකද? ඇනටොමියකට ගැලපෙන්නේ ලංකාවේ තියෙන. පිරිමි නම් පිරිමි ඇනටොමියකට ගැලපෙන toilet එක තමයි යන්න ඕනේ. ගැහැණු නම් ගෑනු ඉන්ද්‍රියට ගැලපෙන toilet එක තමයි යන්න ඕනේ. හැබැයි brain එකට ගැලපෙන එකට නෙවෙයි යන්නේ. ඒගොල්ලෝ පොඩි struggle එකක් තියෙනවා එතන. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒක තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා එවැනි ගැටලු වලට මූණ දෙන්න වෙන්න පුළුවන් සමහරවිට. ඒක නිසා තව එතන මේකේ මේ විවිධත්වය නිමක් කොනක් නැති තරමට ගිහිල්ලා තියෙනවා. අපි ඒක ඔක්කොටම කියනවා ක්වය. එහෙම නැත්නම් මේ විකාර රූපී කියන එහෙම නැත්නම් විවිධ රූපී ලිංගික කියලා හඳුන්වනවා. දැන් සමහර අය ගත්තාම ගෑනුද පිරිමිද මොන තැනද ඉන්නේ කියලා හොයන්න බෑ. අපි කියනවා ඒකට මේ ජෙන්ඩර් ක්වය කියලා. මේගොල්ලෝ විවිධ රූපී ලිංගික තත්ත්වයන් තියෙනවා. අර ස්ථාන තුනේ තියෙන විවිධත්වය නිසා. ඉතින් මෙන්න මේවා මම මේ හඳුන්වා දෙන්නේ සහ කතා කරන්නේ මේ අය සඳහා අපිට කරන්න තියෙන්නේ මොනවත්ම කරන්න නැහැ. ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ desired identification එකට. So you have to respect everyone. හරි. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ desired self identification. මතක තියාගන්න ශ්‍රී ලංකාවේ constitution එකේ අලුතෙන් ශ්‍රී ලංකාව කිසිම කෙනෙක් නියම් කරලා හඳුනගන්න බෑ. ජාතිය වර්ගය අනුව වෙනස් කරන්න බෑ. ඒ වගේම විශේෂයෙන් ඒක නැවත තහවුරු කළා මේ ලිංගික විවිධත්වය අනුව පුද්ගලයන්ට වෙනස් කොට සලකන්න බෑ කියන එක. ඒක ලංකාවේ කන්ස්ටිටියුෂන් එකෙන් පැහැදිලිව දීලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ අපි කියන ඉන්ටර්නැෂනල් පොලිටිකල් ටූල්ස් තියෙනවා ගොඩක්. ඒගොල්ලන්ගේ සමානාත්මතාවයට ඒගොල්ලන්ට අනිත් අයට අවශ්‍ය සමානාත්මතාවය ලබා දෙනවා. ඕගොල්ලෝ ගත්තත් මිලිනියම් ඩෙවලොප්මන්ට් ගෝල් කියන එක ගත්තා, සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක ආදී වශයෙන් මොනවා කිව්වා, සෙක්ෂුවල් ඊක්විටි එකයි ඉක්වලිටි එකයි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට මම පොඩි බාධා කිරීමක් කරන්නම්. දැන් මේ වගේ පුස්තකාලවලට ආවට පස්සේ සමාජික අයදුම් පත්‍රයක් ෆිල් කරන වෙලාවට ඒකේ ජෙන්ඩර් එක විදිහට මෙයාලා වැඩිපුර දාන්න කැමති නැත්නම් මෙයාලා ඒක නොදා ඉන්නද කැමති වෙන්නේ මොකක්ද මෙතන තත්ත්වය? නෑ ඒගොල්ලෝ දානවා. සාමාන්‍ය ඒගොල්ලෝ දැන් අහනවා නම් එකක් ඒගොල්ලෝ දැන් සෙක්ස් කියන වචනේ දැම්මොත් අපේ ෆෝමුලා තියෙන සෙක්ස් නේ. ගොඩක් ඒවා සෙක්ස් කියන්නේ එතන මීන් වෙන්නේ අර ඇනටොමි එක. මේල්ද ෆීමේල්ද කියලා. එතකොට තව ඒවා තියෙනවනේ ජෙන්ඩර් කියලා. සාමාන්‍ය ඒවා ජෙන්ඩර් කියලා දානවා. ජෙන්ඩර් කියලා දැම්මොත් එතකොට ගැහැණුද පිරිමිද කියන එක ලියනවා. මේගොල්ලෝ ලියනවා කොහොමත් එක. නොදා ඉන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේගොල්ලෝ අර මං කිව්වා ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය කියලා. එතකොට ට්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ඒක දැන් මෙහෙමනේ ෆෝම් එකේ අවශ්‍යතාවය ඇත්තම ෆීල් එකයි දෙකක්නේ.
යටේ වැඩේ කරගෙන ඕන නිසා ඒගොල්ලෝ පුරවනවා වක් අරද. ඒතකොට ඒක අපි බාර අර ගන්න ඕනේ කියන්නේ කරන්නේ. මේගොල්ලෝ ඒක වෙනස් කරනවා නම් කරන්නේ ඒගොල්ලෝ ඩෙන්ටි ඔක්කොම වෙනස් කරනවා එතකොට. ඒකට අපි කියනවා gender recognition certificate එකක් issue කරනවා. ඒක minister of health එකේ psychiatrist තමයි ඒක කරන්නේ. ඒක උනාට පස්සේ ගෑනුවෙක් කියන පිරිමි කරනවා. ඊට පස්සේ ඇරලා යන්න පුළුවන් පිරිමි කියලා. නැත්තම් යා ගෑන පාස්පෝර්ට් එකෙත් එහෙම ID එකෙත් එහෙම. ඉතින් ඒක නිසා ID එකේ තියෙන එකට අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ ලොකුවට ෆීල් දන්නේ නැහැ. ඕගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ පුරවන එක කොහොමද මොකක් හරි. එහෙම නැත්තම් මෙලිව්වත් ඉතින් එලියන් ඒක ඉස්සරම අවශ්‍ය නොවේ නම් එහෙම නැත්තම් ඩෙන්ටිටි එකේ තියෙන එක දාන්න. කියලා කියන්නේ. ඔව් ඒක තමයි ඒක මොකද? ඔව්. ඉස්සරහ සබ් චේන්ජ් කරපු කට්ටිය චේන්ජ් කරලා ලියනවා. දැන් ඔය ප්‍රශ්න දෙක රටවල යනකොට එනවා ප්‍රශ්න. පාස්පෝර්ට් එක කියවනකොට එනවා ප්‍රශ්න. ඔය ID රෙජිස්ට්‍රේෂන් අර මේද ලංකාවේම දැන් මේවා ගැන ඇත්තටම එහෙම හැම පැත්තම රෙකග්නයිස් කරලා නැහැ ඉතින්. ඉතින් සමහර රටවල තිබුණට ලංකාවේ ඕක පොඩ්ඩක් ජෙන්ඩර් දාලා වෙන එකක් දාපු ගමන් ලොකු කලබලයක් වෙනවා. මේක නිසා ඒ වගේ ඒවා තවම නිකන් බොහොම මේ අඩු මට්ටමින් යන්නේ. ඒක නිසාම ඒගොල්ලෝ ඒක මේල් එකද පිරිමිකද කියලා ඒගොල්ලෝ දානවා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන ඔප්ෂන් එක තිබුණොත් ඒක ඒගොල්ලෝ දායි. තිබුණ නැත්නම් ඒගොල්ලෝ ගෑනු පිරිමි දෙකෙන් එකකට දානවා. සාම. ඒතොර කියන තව දේ තමයි දැන් මේ ඒගොල්ලෝ ඩිසයිඩ් ඩයිඩෙන්ටිෆිකේෂන් එකට අපි එන එකට කියව ස්ටිග්මා කරන්න, ඒ කියන්නේ ස්ටිග්මටයිස් කරන්න බෑ. ඒ කියන්නේ අවමාන කරන්න, පහත් කොට සලකන්න වෙනස් කොට සැලකීමක් කරන්න බෑ. ඒ වගේම ප්‍රී ජජ්මන්ටල් වෙන්න බෑ. පූර්ව විනිශ්චයන් අනුව කටයුතු කරන්න බෑ. ඉතින් මේ අයගේ අයිතිවාසිකම් අනිත් අය හා සමානවම තිබිය යුතුයි. ඒ කියන්නේ ලයිබ්‍රරි ප්‍රජාවත් ඔගොල්ලෝ ඒ සඳහා යම්කිසි ප්‍රවේශ ලැබන ඕනම කෙනෙක්. මේක ඒ අයට ඒක ලංකාවේ නීතියෙන් ලෝකෙත් එහෙමයි ලංකාවේ ඒක නීතියෙන් දාලා මේ නීතිමය ප්‍රතිපාදන හැටියටම වෙන් කිරීමක් කරන්න බෑ. ඊට පස්සේ මම මේ ලෙඩ ගැන පොඩ්ඩක් ටක් ගාලා ක්වික්ලි යන්නම්. දැන් වෙලාව මේ බයිකට ගියා. අපි ලෙඩ ගැන උසුළු හැඳින්වීමක් මම යන්නම්. සාමාන්‍ය ලිංගික රෝග ගැන කතා කරනකොට අපි පටන් ගමු HIV ආසාදනය මොකක්ද කියලා. මේක සාමාන්‍ය HIV කියන්නේ Human Immunodeficiency Virus එක. ඒක තමයි වෛරස් එක හැදෙන රෝගයට අපි AIDS කියන අවසානයේදී. එතකොට මේවා සාමාන්‍ය බෝවෙනි ලිංගික සම්බන්ධතා, ඒ කියන්නේ sexually transmitted infections කියලා කියන එකේ අදහසම තමයි their main mode of transmission is sexual. ඒ කියන්නේ ප්‍රධාන බෝවීමේ ක්‍රමය sexual. Main mode of transmission is sexual. So those diseases we call as sexually transmitted diseases. එතකොට මේක they can transmit in other ways. Because slide is in Sinhala, then I explain in English, right? So the main modes of transmission first is sexual, but they can transmit from one person to another through blood and blood products, and also can transmit from mother to child. So those are the three main modes of transmission in HIV, right? So therefore these are important because you need to understand. I can remember there were some questions asking whether what are the STIs. STIs are sexually transmitted infections. So their main mode of transmission is sexual, but they can transmit in other ways also. So that is the important. The COVID can transmit sexually, but again, main mode of transmission is not sexual, but they can transmit. Therefore, in STIs in general, their main mode of transmission is sexual, right? So these are the methods of transmission, and so these are the groups that most probably they can acquire these infections through sexual contact. So some are vaginal sex, anal sex, or oral sex. In between men, it is going to be more oral sex and anal sex. And this group, the other group is the injecting drug users. That is also not very common in Sri Lanka, but these things are important in countries where drugs are injected, especially those days, the Malaysia, Vietnam, so in our region, and in India, some of the areas of the India. So they had this outbreaks among injectors.
And blood and blood products actually more safer in Sri Lanka now, because every donated blood is tested for HIV and other sexually transmitted infections like syphilis. So HIV and syphilis screening is being done generally. And the organ and human tissue transplantations, everybody is being tested for HIV and other syphilis. So therefore, generally, the chance of transmission of HIV is very less through the blood and blood products and tissue or organ transplantations. But the more transmissions are right now occurring among these groups and these groups. I just go through the timeline of HIV. Somebody is getting HIV, the first thing is they are getting ඉස්සෙල්ලාම හැදෙන වෛරස් උනක් වගේ ලක්ෂණයක් ඊට පස්සේ මුළු කාලෙම විශේෂ රෝගයක් නැතුව තියෙන අවුරුදු 10ක් 12ක් විතර ඊට පස්සේ යන පූර්ව AIDS අවධියකට ඊට පස්සේ AIDS කියන තත්ත්වයකටපත් වීමක් වෙනවා. එතකොට මේ විදිහට තමයි සාමාන්‍ය ජීවිත කාලේ රෝගය ආරම්භ වුණොත් ගමන් කරන්නේ. ඒතකොට වැඩි කාලයක් තියෙන රෝග ලක්ෂණ රහිත කාලයක්. ඒ කියන්නේ HIV තියෙන කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට තමයි සමාජයේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝගේ එළියෙන් මොනවද දකින්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. එළියෙන් දකින්න හම්බෙන තත්ත්වයටපත් වෙලා නම් ඒ කියන්නේ ගොඩක් වමාරුනොත් ඒනනම් රෝහලකදී තමයි ඒ තත්ත්වය තියෙන්නේ. නමුත් ලයිබ්‍රරි පරිභෝජනය කරන ජනතාව අතර HIV තිබුණත් ඔයගොල්ලන්ට හොයන්න බෑ. සිෆිලිස් තිබ්බත් හොයන්න බෑ එළියෙන්. එළියෙන් බලලා මොනවත් හොයන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ප්‍රතිකාර වලින් සම්පූර්ණයෙන් මේක පාලනය කරන්න පුළුවන්. ඒතකොට වැඩි දෙනෙක් අද වෙනකොට මේ තත්ත්වයට ගමන් කරන්නේ නෑ. මේ රෝගේ කියන්නේ තීව්‍ර අවස්ථාවට යන්න නැතුව අපිට තියෙන බෙහෙත් ප්‍රතිකාර දීලා අපිට පුළුවන් මේගොල්ලන්ට මෙන්න මේ asymptomatic රෝග ලක්ෂණ රහිත අවධියක පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද වෙනකොට කිසිම HIV ආසාදිතේ පිටින් හඳුනගන්න බෑ. ඒ වගේම ප්‍රතිකාර ඒගොල්ලන්ට ලබා දීලා ප්‍රතිකාර නිසා ඇඟේ වෛරස් එක හොඳටම අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලිංගික ක්‍රියාවකින් පවා බෝ නොවන මට්ටමටපත් වෙලා තියෙන අද වෙනකොට. හේතුව තමයි අපි වෛරස් එකට හරියට ප්‍රතිකාර ගත්තොත් වෛරස් එක ලේවල හොඳටම පහළ මට්ටමකට යනවා අහු වෙන්නේ නැති ගන්න. හැබැයි බෙහෙත් නැතුනොත් වැඩි වෙනවා. බෝ වෙන හැකියාව තියෙනවා. නමුත් දැනට මේ தත්ත්වය පවත්වාගෙන යනවා. ඒක නිසා ඒ වගේම බාහිරින් කිසි ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයි. දැන් මේ තියෙන HIV ආසාදනයේච්ච මුල්ම අවස්ථාවේදී එන්න පුළුවන් යම් රෝග ලක්ෂණ තියෙන එක වෛරස් වෙන ලක්ෂණ වගේ කිව්වොත් ඇති TypeError මම හිතා. ඊට පස්සේ එන කාලයේදී මොනක රෝග ලක්ෂණ නැති කාලයක් තියෙනවා. සමහර අය වසාගත් දීමී මොව තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අවුරුදු 8ක් 10ක් ගියට පස්සේ අර පූර්ව AIDS අවදී රෝග ලක්ෂණ විවිධ රෝග ලක්ෂණ ඉන්න පුළුවන්. බර අඩුවෙන එක, ඔය herpes zoster, කට කොන් ප්‍රදේශ වන වෙනවා, දිලීර ආසාදන ඇති වෙනවා, ඒ වගේ. ඊට පස්සේ තවත් අවදීකට යන්න පුළුවන් ස්ටේජ් එකකට. ඊට පස්සේ අවසානයේ AIDS කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. AIDS කියන තත්ත්වයට පත් වුණොත් ගොඩාක් විවිධ රෝග තියෙන, රෝග 22ක් පමණ තියෙන. ඒ 22 න් මොන හරි එකක් හැදෙනවා නම් තමයි අපි AIDS රෝගියෙක් කියලා කියන්නේ. ඒතකොට ඒ යටතේ AIDS රෝගියෙක් තත්ත්වයටපත් වුණාම නම් ඕගොල්ලන්ට සමාජයට බාහිරින් දකින්න පුළුවන්. නමුත් මේ අවධියේදී රෝගියා ස්පිරිතාලයක මිසක් ලයිබ්‍රරි එකෙන් දකින්න ලැබෙන්නේ නැති. ඒ නිසා ඒ වගේ මට්ටමක අය ඕගොල්ලන්ට AIDS කෙනෙක් කියලා පිටින් බල්ලා හඳුනගන්න යන්න එපා. කෙට්ටු කෙනෙක් දැක්කා කියලා හෝ වැහැරිච්ච කෙනෙක් දැක්කා කියලා යට AIDS වෙන්නේ නැති කියලා වගේ හිතන්න යන්න එපා. ඒකට වෙන හේතු ඕන තරම් තියෙන්න පුළුවන්. එවැනි AIDS තත්ත්වයේ තියෙන අය උනත් අද වෙනකොට බාහිරින් හඳුනගන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. ඉතින් කලාතුරකින් ගොඩක් අමාරුච්ච අය ඉස්පිරිතාලේ ඉන්නේ වාට්ටුවේ. එහෙම නැත්නම් බාහිරින් ලිංගික රෝග තියෙනවද නැද්ද කියලා හොයන්න බෑ. මේ තියෙන එකම AIDS වල එන්න පුළුවන් මොලේ එන්න පුළුවන් නොඑක් රෝග ලක්ෂණ. ඉතින් HIV හඳුනගන්න නම් අපිට කරන්න තියෙන්නේ ලේ පරීක්ෂණ. So you have to do testing. Test එකකින් තමයි හඳුනගන්න පුළුවන්. ටෙස්ට් කරන අතරමට තමයි අපිට කවුරු හරි ආසාදිතින් හඳුනගන්න පුළුවන්. සාමාන්‍ය ජනගහනයෙන් ලක්ෂයකට එකක් විතර හැම වර්ෂයකම අලුතෙන් ආසාදනයට පත් වෙනවා. අපි අනුරාධපුර නගරයේ ලක්ෂ 9ක් ගත්තොත් කේසස් 10ක් 9ක් 10ක් අතර සංඛ්‍යාවක් හැම වර්ෂයකම අලුතෙන් එකතු වෙනවා. ඒකට හඳුනාගන්න ලේ පරීක්ෂණ තියෙන්නේ
මං දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඒව ලේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. නමුත් එක පරීක්ෂණයක් කරලා විතරක් හඳුනා ගන්න බෑ. ඒකට අඩුම වශයෙන් පරීක්ෂණ තුනක්වත් කරලා තමයි අපි අවසාන තීරණයකට එන්නේ. ඒක නිසා එක ටෙස්ට් එකක් පොසිටිව් වුණා කියලා එයාට දැන් AIDS හෝ HIV කියලා ලේබල් කරන්න බෑ. ඒක නිසා ඒක තහවුරු කිරීමේ පරීක්ෂණ වාර කීපයක් තියෙන අපි හිතන ඇල්ගොරිතම් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ට්‍රීට්මන්ට් පැත්තෙන් ගත්තොත් HIV වලට ට්‍රීට්මන්ට් දැන් තියෙනවා නොමිලේ ලබා දෙන්නේ ලව් ලෝකේ තියෙන හොඳම බේත් දැන් තියෙනවා ලංකාවේ. ඒතකොට ඒ ප්‍රතිකාර හැමදාම ගන්න ඕන. හැබැයි ප්‍රතිකාරය කියන්නේ ඒක ඇතුලේ බෙහෙත් වර්ග තුනක් හෝ හතරක් අඩංගු තනි පෙත්තක් හැටියට බොන්න පුළුවන්. සමහරවිට දියවැඩියාව මේ ප්‍රෙෂර් පාලනයටත් වඩා ලේසියි. මේක එක පෙත්තයි බොන්න තියෙන නැට. මේ විදිහට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයට අද වෙනකොට පත් වෙලා තියෙනවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් කෙනෙක් මේක මම මේක වෙන සර්වයිවල් එක ජීවත් වෙන කාලය සාපේක්ෂව කල්පනා කළොත් HIV කෙනෙක් හෝ HIV නොවන කෙනෙකුටත් සමාන ආයු කාලයක් ගත කරන්න පුළුවන්කමක් දැන්ට පත් වෙලා තියෙනවා. හරියට ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය ආයු කාලයම ලබා ගන්න පුළුවන් HIV තිබුණත්. ඒක නිසා ඒගොල්ලෝ ප්‍රතිකාර ගන්න ඕනේ. ප්‍රතිකාර ගත්තම තමයි ඒක කරන්න පුළුවන්. මේදී ඇත්තටම එක්තර අවධියක තායිලන්තයේ කාන්තාවක් HIV තියෙන සෙක්ස් වර්කර් කෙනෙක්. එයා AIDS තත්ත්වයට පත් වෙලා තිබ්බා. පස්සේ ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ මේ එක්කෙනාම අය ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ එයාගේ බාහිර රූපයයි සියලු දේවල් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා සාමාන්‍ය ස්වරූපයට බාහිර පෙනුම පත් වෙලා තියෙනවා. ඒ වගේම වෛරස් එකගේ හුඟක් අඩු කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිතය නැවත සාමාන්‍ය කරණයකට පත් වෙනවා. හරි, ඊළඟට මම HIV ගැන කෙටියෙන් කියලා ඊළඟට නම් තව රෝග කීපයක් මම පෙන්වන්න. මේ අතර අපි ප්‍රධාන ලිංගික රෝග හැටියට තියෙන ලංකාවේ තියෙන ප්‍රධාන ඒවා තමයි මේ ලිංගික හර්පීස්. හර්පීස් තමයි කොමන්. ඊට පස්සේ ලිංගික ඉන්න කියන එක කොමන් එකක්. එන්නේ ඒ දෙකම වෛරස් එකයි. ඊට පස්සේ HIV එහෙම අර මං කිව්ව සංඛ්‍යාවල් තමයි සාමාන්‍ය වර්තාව වෙන ලක්ෂක දෙකක් විතර. මේවා වුණත් එහෙම ගොඩාක් කියන්නේ ලක්ෂයකට 50ක් 25ක් ඒ වගේ සංඛ්‍යා වලින් තමයි වාර්තා වෙන්නේ. එතකොට ලිංගික හර්පීස් කියන එක වෛරස් එකකින් හැදෙන එකක්. ඉක්මනට ෂෝ කරන්නෙත් නෑ. ඒක සරෙන්සරේ තුවාල එනවා හොඳ වෙනවා. උපදංශය කියන එක නම් අද වෙනකොට ලංකාවේ සියලුම ගර්භණී මව්වරුන් පරීක්ෂණයට ලක් කරන ඒ සඳහා මේ සුදු බින්දු එමෙතන ගොනෝරියා කියන එක නම් බැක්ටීරියා ආසාදනයක්. ඒක ඇත්තටම ෂෝ කරන්න පුළුවන් ප්‍රතිකාර වලින්. උපදංශයත් පුළුවන්. හර්පීස් සම්පූර්ණයෙන් ෂෝ කරන්න බෑ. නමුත් යට යන්න විදිහට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊළඟට ලිංගික ඉන්න කියන එකත් හියුමන් පැපිලෝමා වෛරස් කියන එකෙන් හැදෙන්නේ. ඒක අපිට සප්‍රෙස් කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. සමහරවිට හැමේ තියෙනවා. හැබැයි කාලයක් යනකොට ඒක සම්පූර්ණයෙන් නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ කාන්තාවන්ට විශේෂ වෙන විවිධ වූ ලිංගික ප්‍රදේශවල සුද යාම කියලා හඳුන්වන යෝනි ශ්‍රාවයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා තමයි සාමාන්‍යයෙන් රෝග හැටියට හර්පිස් මං කිව්වා, සිෆිලිස් තියෙනවා, ක්ලැමීඩියා කියන රෝගය, ගොනෝරියා, නන් ගොනොකොකල් යුරිත්‍රයිටිස්, ජෙන්ටල් වෝර්ස්, ට්‍රයිකෝමනයසිස්, HIV මේවා තමයි ඇත්තටම තියෙන රෝග ප්‍රධාන වශයෙන් ලිංගික බෝ වෙන. එතකොට මේක අපි ගත්තොත් ඉතිහාසයේ කාලේ ගත්තොත් ඉස්සෙල්ලාම මේ සිෆිලිස් එකයි ගොනෝරියා ෂැන්ප්‍රොයිඩ් වගේ රෝග තමයි තිබුණේ. නමුත් පස්සේ අපේ මයික්‍රෝබයොලොජි ශුද්ධ ජීව විද්‍යාවන් රෝග හඳුනා ගැනීමේ ඇති හැකියාවන් දියුණුවීමත් එක්ක අපි හඳුනා ගත්තා ක්ලැමීඩියා ට්‍රැකෝමටිස් කියන වර්ග, HSV1, Type 1, Type 2, ඊට පස්සේ හියුමන් පැපිලෝමා වෛරස් කියන එක වර්ග 100කට අධික වශයෙන් තියෙනවා. 100න් 170ක් විතර තියෙනවා දැන්. HIV එකේත් ප්‍රභේද ගොඩක් තියෙනවා. අර කොරෝනා වලත් ප්‍රභේද මත වෙනා වගේ HIV ප්‍රභේද රාශියක් තියෙන වෛරස් එකක්. ඊට අමතරව සමහර අලුත් වර්ග තියෙනවා. මයිකෝප්ලාස්මා ජෙනිටේලියම්, යූරියෝප්ලාස්මා යූරියලිටිකම් වගේ ඒවා. එතකොට මේවා HIV ඇත්තට මේ STI කියන්නේ STI වල මේ මේක ජීවිතේට බලපානවාද කියන එක ගැන තමයි මම මේ ස්ලයිඩ් එකකින් කියන්න හදන්නේ. දැන් අපි ගත්තොත් සිෆිලිස් කියන රෝගයේ ප්‍රෙග්නන්සි එකේදී කුඩා ළමයින් ලක්ෂ 3ක් විතර ආසාදනයට ලක් වෙලා මැරෙන්නත් පුළුවන්. හරි, ඊට අමතරව හර්පීස් HIV නිසා මිලියන 1.2ක් විතර මිය යනවා. ඊට පස්සේ අර නියෝනේටල් හර්පීස් කියන තත්ත්වයන් නිසා ළමයින්ට නොඑක අංග විකලතාවයන්, මන්ද මානසික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට HIV නිසා
සෑහෙන පිරිසක් වී යනවා. හියුමන් පැපිලෝමා වෛරස් එක නිසා, ඒ කියන්නේ අර ලිංගික ඉන්න වල ප්‍රභේද කීපයක් තියෙන 16 සහ 18 කියන ඒවා නිසා එන්න පුළුවන් සර්වයිකල් කැන්සර් ගැහෙන අයගේ ගැප් ගැල පිළිකාවන් වලට හේතු වෙන්න පුළුවන්. ඒතකොට මේක නිසා මේ විවිධ රෝග ලක්ෂණ සහිතව මේ අය ලක්ෂණ පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගික ප්‍රදේශවල තුවාල ඇතිවීම, genital ulcers and then the genital discharges. ඒක තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ small growths එන්න පුළුවන්, abnormal growths එන්න පුළුවන් genital area වල. ඊට අමතර low abdominal pain එකක් හැටියට present වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වසාගත ඉදිමීමක්, එහෙම නැත්නම් lymph node enlargement එකක් හැටියට මේ අය ගේ presentations එන්න පුළුවන්. එතකොට herpes කියන්නේ මෙන්න මේ වගේ තුවාල ලක්ෂණ හැටියට තමයි පිටින්නේ. මේ වගේ වතුර බිබිලි වගේ දානවා, කුකුරුනවා, ඉතා වේදනාකාරී. මේක සම්පූර්ණයෙන්ම සුව කරන්න බෑ. නමුත් යට යනවා ගිහිල්ලා සරෙන්සර එන්න පුළුවන්, ටිකක් කල යනකොට එන එක මගේ හැටලා යනවා. මේ ඕනම් ප්‍රදේශයක එන්න පුළුවන්, උගුරේ, කටේ, ලිංගික අංග ප්‍රදේශයන් වල. ඊළඟට ඒකේ තියෙන ගැටලුව තමයි මේ මවකට තිබුණොත් මේක මවගෙන් දරුවාට යන්න හැකියාවක් තියෙන හැමොත් හැදෙනවා මේ නියෝනේටල් හර්පිස් කියන එක. හරීම ළමයින්ගේ මනසේ වර්ධනය සම්පූර්ණයෙන්ම බාල වෙන රෝගයක්. ඒක නිසා කිසිම ළමයෙකුට මේ තත්ත්වයට පත් වෙන ලංකාවේ ඉඩ දෙන්නේ නැහැ. මේ දක්වා මේ සියලුම අය අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරලා තියෙන්නේ. ඒක නිසා මේ අවස්ථාව 100%ක්ම වළක්වාගෙන තියෙනවා. ඊළඟට සිෆිලිස් කියන එක, මේක සෑම මව් කෙනෙකුගේම දරුවෙකුට යන්න පුළුවන් ආසාදිතයි මව. ඒ නිසා සියලුම මව්වරු සිෆිලිස් වලට HIV වලට ස්ක්‍රීන් කරනවා ලංකාවේ. ඒ ස්ක්‍රීන් කරලා ළමයින්ගෙන් මේ සිෆිලිස් එහෙම නැත්නම් HIV ළමයින්ට ඇතිවීම ලංකාව මේ ඉතාම 2019 දී අපි ලබාගත් සහතික ලංකාව ඒ රෝග දෙක මවගෙන් දරුවාට බෝ වීම එලිමිනේටඩ් කන්ට්‍රි එකක් වෙනට. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම රෝග බෝවීම වළක්වපු රටක් හැටියට අපි WHO එකෙන් සහතිකයක් ලබා ගත්ත 2019 දී. ඒ වගේම මේකත් මේ ලිංගික ප්‍රදේශවල තුවාල එන්න හැටියට එන්න පුළුවන් එකක් ප්‍රදංශය කියන එක. එතකොට ඒක දෙවැනි අවස්ථාවේදී ශරීරය පුරා රෝග ලක්ෂණ සහිතයි මේ විවිධ හැම රෝග හැටියටම තියෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ රෝගයේ ඇත්තටම මවගෙන් දරුවාට යන්න පුළුවන් එකක් අපි කියන congenital syphilis හැටියට එන්න පුළුවන්. එහෙම ආවොත් මේ ආදී වශයෙන් දුබලතා සහිත දරුවන් බිහිවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේකට HIV එකට දෙකටම ලේ පරීක්ෂණ ලංකාවේ කරලා ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම වගේ බැහැර කරලා තියෙනවා. අපි කියන eliminated කියලා. eliminated කියන එකේ වචනේ ඇත්තටම තේරුම මේ බිඳුව වෙනවා නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සජීවී උපත් 1000කට එහෙම නැත්නම් 1000කට දශම 5කට වඩා අඩු ලෙවල් එකක පවත්වාගෙන යෑම තමයි එලිමිනේෂන් කියන්නේ. ඒත් අපි මේ තත්ත්වේ ළඟා කරගෙන පවත්වමුකගෙන යනවා ලංකාවේ. ඊළඟට මේ ගොනෝරියා කියන එක දැන් අදත් මම බැලුවා ළමයි කොල්ලෙක් ඉතින් මේක මුත්‍රා මාර්ගයේ සරව යනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ හරියට නිකන් වීදුරුපටු යනවා වගේ කියලා. ඒ ඊයේ සෙක්ස් කළොත් අද වෙනකොට එනවා. ඒ වගේ මේක බොහොම 24 ලක්ෂණ වෙනවා. අපෝ ඉතින් බය වෙනවා. ටක් ගාලා කොහොමත් වෛද්‍යරෙක් ළඟට යන්න වෙනවා. එතකොට ප්‍රතිකාර ගන්න. ඉතින් ගොනෝරියා කියන එක ඉතින් හදා ගන්න නම් හදාගත්තත් අවුලක් නැහැ. මොකද බේත් ගත්තාම හොද කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මේ ලිංගික ඉන්නු කියන එක. දැන් මේක ටිකක් අමාරු එකක්. ලිංගික ප්‍රදේශයේ වෛරස් නිසා හැදෙන ඉන්නු වර්ගයක්. එතකොට ඒක ලිංගික තමයි ප්‍රධාන වශයෙන් බෝ වෙන්නේ. දාමත්ම කලාතුරකින් ලිංගික නෝන ක්‍රම වලට බොීමේ හැකියාවන් තියෙනවා. දැන් මේවා ඉවත් කරනවා අපි සර්ජිකලි ඉවත් කරනවා විවිධ ක්‍රම වලින් ඉවත් කරනවා. ඊට අමතරව මේ පිරිමින්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මුත්‍රා මාර්ගයේ ප්‍රශ්න තියෙනවා. දැන් ගෑනුන්ගේ යෝනි මාර්ගයේ පිරිමින්ගේ මුත්‍රා බටයක් තියෙන සෙන්ටිමීටර් 15ක් 20ක් විතර දිගයක් තියෙනවා. මෙන්න මේ බටේ ඇතුළේ නොයේක් ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා. ඒකත් තමයි ශ්‍රාවයන් යනවා දැවිල්ලයි කිචි කනවා වගේ අරෝමයා දැනෙනවා, නිකන් ඉන්නකොට පේන් එක එනවා. මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. දැන් මේවා සමහර ඒවා ලිංගිකව බෝ වෙන විෂබීජ නිසා වෙන්න පුළුවන්. ඒකට ඒවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕන. අපි හිතන නන් ගොනෝකොකල් යූරිත්‍රයිටිස් කියන එක. හරි. ඒ වගේම මේක ටිකක් කොමන් එකක් ඩයබටිස් තියෙනවා නම් අර කැන්ඩිඩා කියන ආසාදන. දැන් මේවා අත් අපි සාමාන්‍යයෙන් ගොඩාක් දකිනවා. මොකද ලංකාවේ දියවැඩියාව නාගරික
ප්‍රදේශවල 125 30 දක්වා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේක ටිකක් common රෝගය හරියට පාලනය කරන්නේ නැත්නම් දියවැඩියා වලදී මේ හැමේ මේ විදිහට පුපුරනවා මේ තුවාල වෙනවා. කාන්තාවන්ගේ ගත්තොත් ගොඩක් අය ඝනකමට ශ්‍රාවයක් පිට වෙනවා නිකන් ඝනකම කියන්නේ යෝගට් මීකිරි වගේ ඝනකම ශ්‍රාවයක් සහ දැවිල්ලයි හැම ඉරිතලනවා ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ. එතකොට මේ දෙකම ප්‍රතිකාර කරන්න පුළුවන් නමුත් මේක ලිංගිකව බෝ වෙන එකක් නම් නෙමෙයි නමුත් ලිංගික ප්‍රදේශයේ බහුලව දකින්න පුළුවන් එකක්. ඊළඟට මේ ට්‍රයිකෝනයිසිස් කියන ලිංගික බෝ වෙන රෝගයක් මේක සුව කරන්න පුළුවන් සම්පූර්ණයෙන් මේකෙදී නම් ශ්‍රාවයක් පිට වෙන්නේ. ඒ ශ්‍රාවය පිටවීම සමග ඒ ප්‍රදේශයේ ඉදුම්ව කැසීම ඒ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊළඟට මේ අපි සාමාන්‍යයෙන් එළියේ තියෙන අර හොරි කියලා එහෙම හඳුන්වනවා ඉස්සර පොඩි කාලේ එහෙම මේ එනවා ස්කේබීස් කියලා තත්ත්වයක්. මේවත් ලිංගික ප්‍රදේශවල හැදෙන්න පුළුවන්. හැබැයි ඒක බෝ වෙන ප්‍රධාන ක්‍රමෙම ලිංගික ක්‍රම නෙවෙයි අනිත් ක්‍රම වලට බෝ වෙන්න පුළුවන්. නමුත් ලිංගික ප්‍රදේශවල නොයෙකුත් රෝග ලක්ෂණ සහිතව එන්න පුළුවන්. ඊට පස්සේ මේ පියුබික් ලයිස් කියන එකක් තියෙනවා හැමෙන් කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. මේක නම් අනිවාර්ය ලිංගික බෝ වෙන කියලා එකක් නෙමෙයි. නමුත් තමන් ඇඳුම් පළඳුම් හොමාරු කරගද්දී බෝ වෙන්න පුළුවන්. උකුණෙක් වගේ පොඩි සතෙක් නිසා ඇති වෙන තත්ත්වයක්. එතකොට මේක ඊළඟ තේරුම් ගන්න මේ ලිංගික බෝ වෙන හැම එකක්ම මේ එළියෙන් ලක්ෂණ පෙන්වන කියලා හිතන්න එපා. එළියෙන් ලක්ෂණ පෙන්වන්නේ ඉතා සුළු ප්‍රමාණයක. ඒ නිසා අවදානමකට ලක් වෙලා ඇතනම් ඒ කියන්නේ පරීක්ෂණ කිරීම ඉතා හොඳයි. එතකොට අපි මොනවද මේ ඔක්කොම කරන්න තියෙන්නේ? හරිම ලේසි A B C D කියලා තුනක් තමයි තියෙන්නේ මේවා වළක්වා ගන්න. ඒ කියන්නේ ඇබ්ස්ටිනන්ස්. ඒ කියන්නේ සෙක්ස් අනවශ්‍ය ලිංගික සම්බන්ධතා වලට නොයා සිටීම. ඒ කියන්නේ විවාහක කෙනා සමග පමණක් ලිංගික සම්බන්ධතා පැවැත්වීම. එහෙනම් බාහිර සම්බන්ධතා වලට කෙටි කාලීනව වෙන්වීමකදී හෝ වෙනත් සම්බන්ධ වලට නොයා සිටීම. ඉතින් ඒක කරන්න පුළුවන් කට්ටිය ඒක කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ සමාජයට ඉතා හොඳ ජීවන රටාව ඒක. ඊට පස්සේ අපි මේ B කියලා දාන්නේ B mutually faithful. ඒ කියන්නේ අන්වේන වශයෙන් විශ්වාසන්ත එක් අයෙක් සමග. අන්වේන වශයෙන් විශ්වාසන්ත ගොඩක් එක්ක නෙමෙයි ඈ. අන්වේන වශයෙන් විශ්වාසවන්ත එක් අයෙක් සමග පවත්වන සම්බන්ධය. ඒ කියන්නේ ගොඩක් කාට විවාහය. විවාහය තුළ දක්වන ඕ පවත්වන සම්බන්ධතා. දැන් මේ AB කියලා දෙක අතර අපි ඒ දෙක සමග ජීවත් වෙන නම් මේ ලිංගික රෝග නෑ. ලිංගික රෝගෙ එන්න විදිහක් නෑ. හැබැයි ඒත් එන්න පුළුවන්. හේතුව තමයි විවාහ කීපයක් තියෙන පුළුවන් සමහර අයට. එතකොට එක කෙනකින් ඊළඟ විවාහයේදී රෝගේ බෝ වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයන් තියෙන පුළුවන්. ඒක නිසා අපි ගත්තොත් ලයිෆ් ටයිම් පාර්ට්නර් කියලා කතාවක් තියෙනවා මේ රෝගවලදී. ඒ කියන්නේ ජීවිත කාලේ පාර්ට්නර්ස්ලා කී දෙනෙක් ඉඳලා තියෙනවද කෙනෙකුට කියලා බැලුවොත් සමස්තේ රටේම තියෙන සමස්තයේ බැලුවොත් අනිවාර්යෙන් එකකට වැඩි. හැම කෙනෙක් එකෙන් ඇවරේජ් එකක් ගත්තොත් එකකට වැඩි. සමහර අය ඉන්න 1000 වයින් අයත් ඉන්නවා. එකක්වත් නැති අයත් ඉන්නවා. සමහර යම් කිසි සීමාවක තියෙන්න පුළුවන්. ඒකට මේ වාර ඔක්කොම සෙක්ෂුවැලිටි එක එක්ස්ප්‍රෙස් කරන ප්‍රමාණය විවිධයි මිනිස්සුන්ගේ. සමහර අයට ඕනෙම නැහැ. සමහර අයට ෆීල් වෙන්නේත් නැහැ සෙක්ස් පස්සේ යන මොනවත්. සමහර අය වෙනස්. සමහර අය ඊට වඩා වැඩි. ඒ විවිධත්වයකුත් තියෙනවා. එතකොට මේ AB කියන දෙකේනේ අපි ඉන්න කියලා කියන්නේ සමාජයේ පොදුවේ කියන්නේ මේ A සහ B. ඇබ්ස්ටින කියන අවශ්‍ය වෙලා සම්බන්ධතා විවාහයට එක් සම්බන්ධතා පැවැත්වන්නේ නැතුව සිටීම සහ විවාහයෙන් පසු කාලයක හෝ වෙනත් සම්බන්ධතා වලට නොයා සිටීම මේ විදිහට. C කියලා කියන්නේ ඔය AB කියලා දෙකේ ඉන්න බෑ. ඔය කොච්චර කිව්වත් මිනිස්සුන්ට ඉන්න බෑ ඔය දෙකේ. එතකොට අපි කියනවා මේ C කියන ඔප්ෂන් එක අපි දෙනවා. C කියන්නේ කොන්ඩොම් එක. කොන්ඩොම් එක කියන එක ඇවිල්ලා හෙල්ත් ප්‍රොඩක්ට් එකක්. ඒකේ රෝග පාලනයත් සිද්ධ වෙනවා අනවශ්‍ය ගැබ් ගැනීමත් නවත්තන්න පුළුවන්. ඒ නිසා මේ කොන්ඩම් යූස් කියන එක අපි ජාතික වශයෙන් සහ HIV AIDS ප්‍රිවෙන්ෂන් කියන්නේ නැෂනල් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS මර්ධන ව්‍යාපාරය යටතේ ඒ වගේම Ministry of Health සෞඛ්‍ය මාත්‍යංශය යටතේ මේවා අපි ඇත්තටම ප්‍රොමෝට් කරන නිකන් දෙනවා සියලුම ස්පා වලට බෙදනවා සියලුම මේවට බෙදනවා මේක නොමිලි. ඒත්තර දැන් අද පත් වෙලා අපි මේ රෝග පාලනය සඳහා ලැබියුලටත් උන්නම් යවන්න පුළුවන්. වීලට කිව්වේ නැහොත් අපි ඒ වගේ ස්ථාන වලට මේක නොමිලි ලබා ගන්න පහසුකම් සපයලා තියෙනවා.
හැබැයි දැන් මේ D කියලා කියන්නේ මේ අවදානමට කෙනෙක් ලක් වුණා නම් අවදානම් චර්යාවක් සිද්ධ වුණා නම් මේ ඩයග්නොසිස් කරන්නේ නැහැ ඩිටෙක්ට් කිරීම. ඒක නම් හඳුනා ගැනීම. එන්න මේ A B C D කියන තුන ක්‍රියාත්මක වීමෙන් ඇත්තටම අපිට රෝග සෑහෙන දුරට පාලනය කරන්න පුළුවන්. ලංකාව ලිංගික රෝග ඉතා බහුල රටක් නෙමෙයි. ලිංගික රෝග සැලකිය යුතු ප්‍රමාණයකට පාලනය කරපු රටක්. ඒක අපේ හේතු ගොඩක් තියෙනවා. ඒක අපේ චර්යාවන් වල තියෙනවා, අපේ සංස්කෘති අංග තියෙනවා, අපේ ආගමික කරුණු තියෙනවා. ඒ සඳහා මේ සියලු දේවල් හා ඒ වගේම ඉතින් විවිධ සෞඛ්‍ය දේවල් behavior change communication කියන ඒවා මේවා නිසා යම් තරමක මේක අඩු මට්ටමක පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක ඉතා ඒ කියන්නේ ගොඩාක්ම වැඩි රටක් හිටියට සලකන්න එපා. මොකද හේතුව අපේ partner exchange එක අඩුයි. ඇත්ත කතාව ගත්තොත් ගොඩක් partnersලා මාරු කරන්නේ නැහැ ලංකාවේ මිනිස්සු. partnersලා ගොඩේ මාරු කරන රටවල් තියෙනවා. partner exchange එක high රටවල් තියෙනවා. partner number එක high රටවල් තියෙනවා. ජාතීන් වෙන විවිධයි. ඉතින් ඒ අතර අපි සාමාන්‍යයෙන් අඩු මට්ටමක partnersලා change කරන රටක්. ඒක නිසා රෝග වලටත් ඇත්තටම අඩු ප්‍රවණතාවය සහිතයි. ඒක තමයි ඒක වැළැක්වීම සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීති අපි වෙලාවත් බලන්න ඕනේ. ලංකාවේ තියෙන නීති ගත්තොත් විවිධ නීති තියෙනවා. පීනල් කෝඩ් එකේ තියෙනවා වේග්‍රස් ඕඩනන්ස්, බතල් ඕඩනන්ස් මේ වගේ ඔක්කොම. හරි. ඒතකොට මේ නීති යටතේ මම කතා කරන කාලේ නෑ දැන්. අපි ඒක නිසා අපි නිකන් පාස් කරමු. බලමු ලයිබ්‍රරි රෝල්ස් ඉන් සෙක්ෂුවල් හෙල්ත් ඉන්ෆර්මේෂන් මැනේජ්මන්ට් කියන එක. දැන් මේක මට තේරෙන එකක් නෙමෙයි වැඩි. මේ සමන් කිව්වට මම ගොඩක් මේක දන්නේ නෑ. නමුත් මම සෑහෙන්න ලයිබ්‍රරි යූස් කෙනෙක්. මම ලයිබ්‍රරි යූස් කරන්නේ නැහැ. මම ෆිසිකල් ලයිබ්‍රරි යූස් කළා පොඩි කාලේ. ඒක වැඩිපුරම මම පාවිච්චි කළේ ස්ටඩි කරන්න. ඉගෙන ගන්න. මට ෆ්‍රී ස්පේස් එකක් තැනක් ඕන නිසා පාවිච්චි කළේ. හැබැයි ඊට පස්සේ පොත් පරිහරණය කළා. ඒක හරි. නමුත් මම අද ලයිබ්‍රරි පාවිච්චි කරන මගේ ස්ටයිල් එක වෙනස් සම්පූර්ණයෙන්. එතකොට අන්න එතනට මේ සමස්ත ෆිසිකල් ලයිබ්‍රරි සිස්ටම් එක මං හිතන්නේ ගමන් කරමින් ඉන්නේ. හැබැයි හිමින් යන්නේ කියලා මට තේරෙනවා. මොකද මම ගොඩ ලිටරචර් සර්ච් කරනවා. හැබැයි ඒවට මම එකකටවත් ලයිබ්‍රරි එකට යන්නේ නැහැ. මට මතකයි මම 1900 ඉස්සරම ලයිබ්‍රරි එකට යනකොට අපි දන්නවා මේවා අපිට වැදගත් එකක් තමයි මේ data basis කියන එකනේ දැන් ගොඩක් යන්නේ. එතන මේ තියෙන සියලුම types of articles එක එක දැන් database වල systematic විදිහට දාන අය ඉන්නවා. ඉතින් ඒ වගේවත් දැන් over 1000 databases නේ රටේ පුරා ලෝකෙ පුරා. ඒ වගේ non systematic ඒවා හරියට දෙන එක එක website වල පොඩි database තමයි ඒවා. දැන් මේවා හැම තැනම විසිරලා තියෙනවා. මිලියන ගණන් journals එහෙම ඉතින් ගොඩාක් හැදෙනවා. අලුත් ඒවා එනවා articles එක දවසට එනවා over 1000 new articles. මේ ඔක්කොම කොහොමද මේ ඉන්ෆර්මේෂන් ලෝඩ් එක කොහොමද ඔයගොල්ලෝ හෑන්ඩල් කරන්නේ? මේක හරිම අමාරු එකක්. දැන් මම හිතන්නේ මේ ඉන්ෆර්මේෂන් ලෝඩ් එක හෑන්ඩල් කරන්න හරි අමාරුයි අදට තියෙන ෆිසිකල් ලයිබ්‍රරි වලට. එතකොට කොහොමද මේ චැලෙන්ජ් එක ගන්න? ඒ අතර කොහොමද මේ සෙක්ෂුවල් හෙල්ත් වගේ ඒවට ඇක්සස් එකක් මිනිස්සුන්ට දෙන්නේ? එතකොට අපි ගත්තොත් අපි දන්නවා මේ ඉන්ඩෙක්සින් සර්විසස් හරියට තියෙනවා. මේ වෙබ්සයිට් webs වල තියෙනවා. ඒ වගේම database වල තියෙනවා. database වල more regular ඒවා තියෙනවා. එතකොට අපිට biomedical literature වලට අපි සාමාන්‍යයෙන් කැමති databases තියෙනවා. දැන් ඒවා ඔක්කොටම අපිට access library එකෙන් දෙන්න පුළුවන් නම් better. දෙන්න පුළුවන් නම් මොකද මේ සමහර databases වල සමහර articles ගන්න බැහැ. ඒවට විශේෂ payment කරන්න ඕන. එතකොට ඒවා library through තියෙන ලයිබ්‍රරි සයිට් එකක් කරවත් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් පර්සනල් පේ කරලා සමහර ඒවා ගන්න ඕනේ. ඒතොර අපිට බෑ සිස්ටමැටික් සර්ච් එකක් කරලා data ගන්න. ගත්තොත් බයස් එක. ගත්තත් අපි ගන්නේ මොනවද? අපි සිලෙක්ට් කරනවා ෆ්‍රී එක. හරි? පහුගිය අවුරුදු 10 ඇබ්ස්ට්‍රැක්ට් එකේ මේ වර්ඩ්ස් තියෙනවා මේ කියලා දාලා ගන්නවා. ඒ ගන්න ගත්තා වෙන ඕන තරම් ආවට ඇත්තටම ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් ටිකයි. එතකොට අපේ ලිටරචර් සර්ච් නිකන් ඒක බයස් එක. ඒක පැත්තක ටිකක් ෆ්‍රී ඒවා තමයි එන්නේ. අපිට චයිනා වලට ඇක්සස් නැහැ. අපිට ඇෆ්‍රිකන් ඩේටාබේස් නැහැ.
අපි තියෙන මොනවද තෝරගත්ත පොඩි ඩේටාබේස් දෙක තුනකින් අරගෙන අපි කියනවා මේක තමයි දැනුම කියලා. නැත් වෙන තැනක දැනුමත් තව විදිහකට තියෙනවා. ඒතකොට මේ බයෝමෙඩිකල් ඩේටාබේස් තමයි මම හිතන්නේ ගොඩක්ම ඩෙවලොප් දැන්ට ලෝකේ. මොකද ඒක අපේ හෙල්ත් එකත් එක්ක සම්බන්ධ නිසා. ඒතකොට එහෙම ඩේටාබේස් වල මේ සර්ච් කිරීමේ ෆැසිලිටි අපිට නැහැ. මම හිතනවා ලයිබ්‍රරි වලට පුළුවන් කියලා සෙක්ෂුවලිටි, සෙක්ෂුවල් හෙල්ත් රිලේටඩ් ඩිසිෂන්ස් මේකින් ට්‍රීට්මන්ට් වලට ඒ වගේ වෙබ්සයිට් එක ඒ වගේ මේ ඔන්ලයින් ඇක්සස් කියන එක තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ දැනට. ඉතින් ඒ සඳහා අවස්ථා ඇති කිරීම තමයි එකක් ප්‍රධාන දේ සයන්ටිස්ට්ලාගේ ලෙවල් එකේදී. ඊළඟට මට හිතෙනවා මෙතෙන් ඩේටාබේස් තියෙන ඕගොල්ලෝ දන්නවා මේවා ගැන මං කියන්නේ දෙයක් නැහැ. මෙන්න මේ වගේ ටිකක් අපි මං හිතනවා අපිට දෙන්න පුළුවන් ද ලයිබ්‍රරි පෝර්ටල්ස් ෆෝ ඉන්ෆර්මේෂන් සර්ච් වලට ගන්න පුළුවන්. කොහොමද ගන්න පුළුවන්? ඒවට තියෙනද හැකියාවන්? දැන් ඉස්සර අපි PubMed කියන එක අපි සර්ච් කරනවා නම් ලයිබ්‍රරියට ගියාම PGM එකේ ලයිබ්‍රරියේ ඉස්සර එවනවා CDs ටෝගයක්. ඒ ටික දාලා දැන් ඔයගොල්ලෝ ලෝඩ් කරන් ඉන්න අපි ගිහලා කීවර්ඩ්ස් දෙනවා, දීපාව සර්ච් කරලා දෙනවා. මෙන්න මේ මේවා තමයි ස්ටඩීස් තියෙන ලෝකේ කියලා දැනට ඒ අකෝඩින් ටු ද පර්ටිකියුලර් ඩේටාබේස් එකේ තියෙනවා. ඒ ටික හොයලා දෙනවා. ඊට පස්සේ ඒක දැන් හොයන්න ආයි ලංකාවේම ලයිබ්‍රරි ඉන්ඩෙක්ස් එක තියෙන හොයාගෙන යන්න ඕන මොකේද මිස් ජර්නල් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ හොයන්න ඕනේ ඒක සමහර එකක් තියෙනවා කොළඹ යුනිවර්සිටි එකේ, සමහර එකක් රජගහ යුනිවර්සිටි එකේ තියෙනවා. සමහර දැන් මේ දැස්වල ඉතින් පේරාදෙනිය තිබුණා. මේ වගේ තැන් තැන් වල යනවා. නමුත් දැන් ඒක ෆින්ගර් ටිප්ස් වලට ඇවිල්ලා තියෙනවා. ආවට උර අපි ලොකුවට ইনফরমේෂන් සම්බන්ධයෙන් සෙක්ෂුවලිටි විතරක් නෙමෙයි ජෙනරලි බයෝමෙඩිකල් ইনফরমේෂන් රීච් කරන්නේ අපි සිස්ටමැටික් and non-systematic ඒව දෙකටම රීච් කරනවා. සිස්ටමැටික් නම් අපි පාවිච්චි කරන්නේ ඩේටාබේසස් කීපයයි. අපි හිනාරි වගේ ඒවා පාවිච්චි කරනවා. WHO විදේශ ඩේටාබේසස් බලනවා. ඊට අමතරව අපි බලනවා PubMed, Medline, මොනවාද US Methodist මොනවාද Maryland වල තියෙන Bethesda වල තියෙන ලොකු ලයිබ්‍රරි එක. ඒකේ තියෙන ඕවා මම හිතන්නේ 20 million articles මේවා ඉන්ඩෙක්ස් කරලා තියෙනවා. ඉතින් ඉන්ඩෙක්ස් එක සර්ච් කරන එක තමයි කරන්නේ දැනට අපි. හැබැයි ලයිබ්‍රරියට මොකද්ද ෆිසිකල් ලයිබ්‍රරියට කොහොමද පුළුවන් මිනිස්සුන්ට ইনফরমේෂන් දෙන්න කියන එක අලුතෙන් හිතන්න වෙයි. ඒ වගේම කමියුනිටි එකට sexual health related or any subject related matters යනකොට reputed website එකක් කොහොමද හොයාගන්න? මේක හරි ප්‍රශ්නයක්. දැන් ඒ කියන්නේ අනවශ්‍ය තොරතුරු ඕන තරම් තියෙනවා. ඒක නිකන් ඩස්බින් එකක් වගේ website. එතකොට මේක රියල් හරි වෙබ්සයිට් වලට ඇක්සස් එකක් දෙන්න පුළුවන් නම් ලයිබ්‍රරි එකට ඒක මං හිතනවා ඉතාමත්ම හොඳයි කියලා. සෙක්ෂුවල් හෙල්ත් පැත්තෙන් රෙපියුටඩ් සයිට්ස් වලට ඇක්සස් එකක් දෙන්න ඕගලන්ට පුළුවන් නම් ඕගලන්ගේ සිස්ටම්ස් හරහා. එතකොට අපි හිතනවා මිනිස්සුන්ට නිවැරදි තොරතුරු ගමන් කරයි කියලා. මේ ෆිසිකල් ඇන්ඩ් ඩිජිටල් ස්පේස් එකේ තියෙන චැලෙන්ජ් එක නම් ඕගලන්ට කොහොමත්ම කරන්නම වෙනවා ඉදිරියේදී. මේක හියුජ් ඒරියා. මම හිතන්නේ මේ ගැන ඔයගොල්ලෝ ඇසෝසියේෂන් එකක් හැටියටම ලොකුවට කල්පනා කරන්න වෙයි. ඩේටාබේසස් ඇක්සස් ගැන තමයි මම පොඩ්ඩක් කතා කළේ. ඔයගොල්ලෝ ප්ලේජරිසම් ෆැසිලිටීස් අපේ රිසර්චර්ස්ලට දෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් මේ ටිකක් ඕපන් පොලිසි එකකට යන්න ඕනේ. ලොක් ඇන් කී දාගෙන ඉන්න පොලිසි එකේ නෙවෙයි තියන්න ඕනේ. මොකද මිනිස්සු හැමදෙස්සම බලන්නේ ඕපන් පොලිසි එකක් එක්ක යන්න. ඊට පස්සේ මම හිතනවා ලයිබ්‍රරිස් අපේ මේ කමියුනිටි එකට ලයිබ්‍රරි ගන්න ඕනේ කියලා. ලයිබ්‍රරි එක හවුස් වෙලා විතරක් බෑ. මේක කමියුනිටි ඇක්සස් එකක් තියන්න ඕන. මොකද ඒවත් එක තමයි මිනිස්සුගේ ගොඩක් ইনফরমේෂන් ෆ්ලෝ එක එන්නේ, හැදෙන්නේ. ලයිබ්‍රරි කමියුනිටි එක ඩෙවලොප් වෙන්නේ, කන්සියුමර් බේස් එක වැඩි වෙන්නේ කියලා. ඒතකොට මේ පැත්තෙන් වැඩ කරලා තමයි ඇත්තටම අපිට සෙක්ෂුවල් හෙල්ත් වගේ විතරක් නෙමෙයි අනිත් පැති වල උනත් අංශ දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. මේ හරිම ප්‍රශ්නේ තමයි මේ ඇත්තට මේ ইনফরমේෂන් ඕවර්ලෝඩ් එකක් මිනිස්සුන්ට තියෙනවා. හැබැයි රයිට් ইনফরমේෂන් එක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට ලයිබ්‍රරි වගේ රෙපියුටඩ් අංශයකින් පුළුවන් නම් මිනිස්සුන්ට ඩිරෙක්ට් කරන්න මේ සෙක්ෂුවල් හෙල්ත් පැතිවල විතරක් නෙමෙයි හැම අංශයකදීම මම හිතන්නේ ඒක වැදගත් වෙනවා කියලා. එහෙනම් thank you. තප්පර පොඩක් ගියා වැඩිපුර. තත්යි තප් විනාඩි 6 යගේ. So thank you everyone for listening to this. And if you have any questions, I can just give my idea. But I am not a library specialist, but I am a user.
Thank you. Bhoomi Stuti. Atavashyama apitat avashya vela thibune me karanawama thama. Mokada api pustakala vediyen vidihata pustakala kalawana karana karagena enawa. Pustakala walata potpat miladi gannawa databases miladi gannawa namuth api paataka prajawage drishtikonayen meka vimasimak karanna ona unta meka pramanawadda naththam on vidina duskarthabayan monawada kiyana eka. Dan attharama visheshajnya vaidyathuma ඉතාම හොඳින් මේ මානය කරා අපිව රැගෙන ආවා මේ සමාජ ගැටලුව සම්බන්ධව මේ සමාජ රෝග ව්‍යාප්ති පිළිබඳව මනා හැඳින්වීමක් සහිතව කාලකාමනාකරණය ඉතාම 100% මට්ටමේ රඳවා ගනිමින් මම දුන්නු ටාගට් එක ඔබතුමා සම්පූර්ණ කරා කියලා මට මේ අවස්ථාවේදී සතුටින් කියන්න කැමතියි. ඒ වගේම අද දවසේ අපි සංකතන දේශනමාලාව සඳහා ආරාධනා කරනු ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අජිත් කරවිට මහත්මයාට එතුමන් මම හිතන්නේ පුස්තකාල වෘත්තිකයන් විදිහට අපිට සැලකිය යුතු ප්‍රමාණයක දැනුම් සම්භාරයක් අද මේ ඉතාසුරු කාලය තුළදී ලබා දුන්නා. මම මේ අවස්ථාව දැන් විවෘත කරනවා අපේ සංකතන විද්වත් සාකච්ඡාවට සහසම්බන්ධ වෙලා ඉන්න අපේ සියලුම විද්වතුන්ට මෙතුමන්ගෙන් ඇහිමට හෝ අවබෝධ කර ගැනීමට යම් ගැටලුවක් තිබේ නම් යොමු කරන්න අපි 9:00 කාලට මේ වැඩසටහන සමාප්ත කරනවා. නැවත සංකතන වැඩසටහනකින් හමු වෙන තුරු එතෙක් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඩොක්ටර් සමන් මට පොඩි අදහසක් ප්‍රකාශ කරන්න තිබෙනවා අජිත් කරවිට මහත්මයාගේ දේශනේ සම්බන්ධයෙන්. ඔව් අත් වශයෙන් මේ අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කරන ලැබුවේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ වත්මන් සභාපතිතුමන් ආචාර්ය ආනන්ද තිස්ස මහත්මයා එතුමන්ගේ සංකල්පය තමයි මේ සංකතන වැඩසටහන මේ විදිහට නන් ලයිබ්‍රරි ස්පෙෂලිස්ට්ලව ගෙන්නලා පුස්තකාල වලට මොනවද වෙන්න ඕන කියන එක ගැන කතා කරමු කියන යෝජනාව ඉනාවේ එතුමන් බෙහෙවින් ස්තුතිය සභාපතිතුමනි ඔබතුමා ආරම්භය ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යචාරතුමාගෙන් ඇහිමට තියෙන ප්‍රශ්න යොමු කරන්න මස්තර. ඔව් නෑ ඇත්තටම එතුමා අපේ මානව සම්බන්ධතාවයේ ආරම්භයේ සිට නෛතික தත්වය දක්වා ඉතා පුළුල් කතිකාවතක් සහ සංකතනයක් කළා ඒක ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාගේ දේශනෙන් අපිට පැහැදිලි වෙන්නේ කරවිට මහත්මයා ඇත්තටම පුස්තකාලයාධිපතිවරුන්ගේ කඩපතක් බවට පත් වුණා. මොකද හේතුව අපි බොහෝ විට අපි අපිම කතා කරගන්නවා අපි අපේ තිබෙන අවශ්‍යතා සහ කුසලතාවයන් හැකියාවන්. නමුත් අපිට ඇත්තටම තේරෙනවා පාඨකයෙක් විදිහට එවැගේම ගවේෂකයෙක් විදිහට පරිශ්‍රකයෙක් විදිහට සහ මේ රටේ මේ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රාමාණික වියතෙක් විදිහට එතුමා පුස්තකාලයකින් බලාපොරොත්තු වෙන සේවාව අපේ ගත යුතු දිශානතය අපේ තීන්දුව තීරණ ගැනීමේදී අප විසින් අවධානය ලක් කර යුතු විෂය ක්ෂේත්‍ර පිළිබඳව එතුමා හඳුන්වා දුන්නා. මම හිතන්නේ ඒක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා අපේ ප්‍රතිපත්තිමේ තීන්දුව තීරණ ගන්න අවස්ථාවක. සහ මම හිතන්නේ මේ දේශනය ඉතාම වටිනා දේශනයක් නිසා අපිට මෙතුමාව සම්බන්ධ කරගෙන තවත් පුළුල් පාඨක ප්‍රජාවක් ශ්‍රාවක ප්‍රජාවකට මේ දැනුම දෙන්න තියෙනවා නම් ඉතාම වටිනවා. වගේම මම හිතන්නේ මෙතන අපේ කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති තුමියත් ඉන්නවා වරුණ ජංගලාරච්චි මහත්මිය. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් වේවි අපේ මේ පාඨක සමාජ හරහත් මේ තොරතුරු ලබා දෙනවා නම්. මොකද අපි ඇත්තටම නොදන්නා විශාල ප්‍රදේශයක් මෙතුමාගේ දේශනෙන් අපිට විවර වුණා. එහෙනම් අපතුමාට ඉතාමත් ගෞරව කරනවා ආචාර කරනවා අපේ පුස්තකාලයාධිපතිවරුන්ගේ දැනුම පුළුල් කිරීම සඳහා මේ ගත කරපු කාලය සම්බන්ධයෙන් බොහොමත් ස්තුතියි. සර් මට කතා කරන්න චුට්ටක් දෙන්න. මම දිල්හානි මුණසිංහ සීනියර් ඇසිස්ටන්ට් ලයිබ්‍රේරියන් PGM එකේ. සර් පරේක්ෂකයෙක් නිසා මේ තමයි මේක ඇත්තටම අර ඩොලර්ස් වලින් පේ කරන්න සිද්ධ වෙනවනේ ආටිකල් නැතුව එනකොට. අපේ PGM එකේ සර්විස් එකක් තියෙනවා ආටිකල් රික්වෙස්ට් සර්විස් කියලා. ඒ කියන්නේ මේ පර්චේස් කරන්න නැතුව ඒක ෆ්‍රී ගන්න පුළුවන්. ඒ වගේම අපේ සේරම ඩේටාබේසස් වලට මේ රිමෝට් ඇක්සස් ලබා දීලා තියෙනවා සේරම පෝස්ට් ග්‍රැජුවේට් ට්‍රේනීස්
ට්‍රේනර්ස් ලට සර්ටත් මං හිතන්නේ රිමෝට් ඇක්සස් තියෙනවා සේ නිසා මේ සර්චින් ඩේටාබේසස් දැන් වර්තමානයේ වෙනකොට පුතුල මට්ටමින් පවතිනවා සහ ආටිකල් රික්වෙස්ට් සර්විස් එක හරහා සල්ලි ගෙවන්න නැතුව ආටිකල් ස්කූල් ටෙක්ස්ට් ආටිකල් ලබා ගන්න පුළුවන් සර්ට කාරුණික දැන ගැනීම සඳහා තමයි මේක මතක් කළේ සර් ඒක ඇත්ත මේ සර්විසස් තියෙනවා අපි අර ඉකේර පරන් හිතනවා අපි සෝෂල් මාකටිං එක මේක මේ සොසයිටි එක කොච්චර දන්නවද ඒක තමයි මේක දන්නවද අපි ගත්තොත් ඒතර පීජේම් එකේ ඉන්න අපි හිතමු ස්ටාෆ් එකේ කී දෙනෙක් මේක දන්නවද ඒතර මේ කවරේජ් කියන එක හරි ඉම්පෝටන්ට් ඒ වගේම කමියුනිටි එකක් පැත්තෙන් ගත්තොත් මම දන්නේ කමියුනිටි එකට ඇක්සස් එක දෙනවද කියලා පීජේම් එක කියන්නේ රිසර්ච් කමියුනිටි එකක් වගේ එකකට විතරයි ගොඩක් කරලා ඒගොල්ලන් ඇක්සස් එක තියෙන්නේ සහ ඒ සයන්ටිෆික් කමියුනිටි එකට අපි මගේ ඊළඟ පොයින්ට් එකක් තියෙන්නේ මේ මේ අපිට ඒක එතනින් එහාට යන්න බැරිද කියන එක කමියුනිටි එකට ඒ රෙපියුටඩ් සයිට් එකකින් ඩේටා ගන්න ඒ කියන්නේ ලයිබ්‍රරි එකකට දෙන්න පුළුවන්ද කමියුනිටි ඇක්සස් එකක් අන්න ඒ පැත්තත් එක තමයි මම කල්පනා කළේ PJM එක ලොකු සර්විස් එකක් දෙන PJM එක තමයි මම හිතන්නේ මම දන්නේ අච්ච සාපේක්ෂව කතා කරන්න මම දන්නේ නැහැ නමුත් PJM එක තමයි ටිකක් ඉදිරියෙන් ඉන්නවා අපේ බයෝමෙඩිකල් ඉන්ෆෝමැටික්ස් පැත්තෙන් ඒගොල්ලෝ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා ඉතින් මම හිතනවා තව තවත් මේ පැති වලින් මේක දිනු කරන්න උත්සාහ වෙනවා නම් හොඳයි කියලා ඔකේ සර් බෙහෙම් මිස්සෝදී දිල්ලානි මුසිංහ අපේ සෞරිය එතු මේ විශාල සේවාවක් කරනවා මොකද විශ්වවිද්‍යාලවල මේ ආකාරයට ආටිකල් රික්වෙස්ට් කරන සියලු දෙනාටම ඒ ආටිකල්ස් ලබා දීම වගේම ප්ලේජරිසම් චෙක් කිරීමත් එතුමිය පෞගේ කාලවකවාන තුළ නිස්සරණ අධ්‍යයනයෙන් කරලා දුන්නා. ඔව් තව ප්‍රශ්න තිබේ නම් අහන්න පුළුවන් වෛද්‍ය දාර්තුමාගෙන්. ડોક્ટર මම එනවා දැන් නේ. එහෙනම්. ඔව් ડોક્ટર මට පොඩි මේ හොඳ දේශනයක් තමයි මේ ડોક્ટર කරේ මට පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න ඕනේ වර ලබා ගන්න ඕන මේ පිරිමෑට සමහරට ඔය අවුරුදු 50 වගේ පැනන් පස්සේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් ක්ලෑක් හැදෙනවා ඒකත් මේ 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 ඒඩ්ස් සම්බන්ධ රෝගයක්ද නැත්නම් පොඩක් පොඩක් පැහැදිලි කරන්න වැඩිහිටි බාට පත්වීමත් එක්ක වයසත් එක්ක ප්‍රොස්ටේට් එක යන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න තමයි ප්‍රොස්ටේට් එක පොඩක් ලුක් වෙනවා ඉදිමෙනවා අපි කියන ප්‍රොස්ටේටික් හයිපර්ප්ලේසියා කියලා අවස්ථාවක් තමයි ගොඩක් තියෙන්නේ ඊට අමතරව ඉතා කලාතුරකින් ආසාදන එන්න පුළුවන් ඔය රෝගවලින් ආසාදන නිසා එන්න පුළුවන් තව එකක් තියෙනවා මොකද්ද කියලා හොයාගන්න බැරි මල්ටි ෆැක්ටර්ස් කියන මල්ටිපල් කරු බහුවිධ කරුණු පදනම් වෙච්ච වේදනාවක් වෙන රෝග තත්ත තියෙනවා ඊට අමතරව ප්‍රොස්ටේට් කැන්සර් ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් ඔය ප්‍රොස්ටේට් එක සම්බන්ධව තියෙන ගැටලු එතකොට ඒ වයස්ගත වීමත් එක්ක ප්‍රොස්ටේට් කැන්සර් පැත්තටත් ප්‍රොස්ටේට් එකේ අර සාමාන්‍ය ඉදුමක් හැටියට පොතු වෙන හයිපර්ප්ලේසියා කියන තත්ත්වය තමයි කොමන් තියෙන. හයිපර්ප්ලේසියා එක තමයි ගොඩක්ම කොමන්. ඒ කියන්නේ මුත්‍රා හොඳට විදලා යන්නේ නැහැ. කැඩි කැඩි යන්නේ, තටබන් නොවන ටිකක් වෙලා යනවා ඒ වගේ. ඒතකොට ඒක නම් ඒකට විශේෂ ප්‍රතිකාර තියෙන එකට හැකිලෙන විදිහේ බේත් තියෙනවා. ඒක අමතරව ඒක ඉවත් කරන ක්‍රම තියෙනවා. ඒ වගේ ප්‍රතිකාර තමයි තියෙන්නේ. ඉතින් ප්‍රොස්ටේට් එක ටිකක් ඉතින් පිරිමින්ට කල් යනකොට පොඩි පොඩි ප්‍රශ්න දෙන තරමක් තමයි. Thank you doctor. බෙහෙත් මිස්තුති විජේදර්ශන මහත්මයා තව ප්‍රශ්න තියෙද හෙලෝ මේ මම සුනිතා ඉරංගනි ඔව් සුනිතා සෝරි කතා කරන්න සුබ සන්ධ්‍යාවක් වේවා සිරු දිනාටම ඇත්තටම අද වෛද්‍යතුමා කතා කරපු ඒ කියන්නේ දේශනේ ගොඩක් වැදගත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඇත්තටම මම පාසල් පුස්තකාලයක් බාරව කටයුතු කරනවා අය අමතර උගන්වන කටයුතු කරනවා මට දැනගන්න පුළුවන් දෙයක් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දැන් පාසල් ළමුන්ගෙන් මේ දැන් ඔය සමාජ රෝග සම්බන්ධව ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ එතකොට පාසල් පුස්තකාලය තුලින් අපිට පුළුවන් නේද දැන් ඒ වගේ පොත්පත් පරිග්‍රහණ ලේඛනට ඇතුළත් කරලා ළමයිට කියවන්න සලස්සන එකෙන් ලොකු සමාජ සේවයක් වෙනවා කියලා මට හිතෙනවා ළමයි දැනුවත් වීමත් එක්ක බොහෝ දුරට මේ සමාජ රෝග සම්බන්ධ ළමයිට පාසල් කාලය තුලදී ඒ කියන්නේ විෂය මාලාවටත් ගොඩක් දුරට ඇතුළත් වෙලා නැහැ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ සම්බන්ධ එතකොට එහෙම නැත්තම් ඒ ළමයිට දේශනයක් කරන්න වගේ අපිට ගන්න පුළුවන් නේද එතකොට මේ මොකද ළමයිට දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔව් පැහැදිලි මම දැන් ඔතන තමයි ඇත්තටම පොත
can physically matai mata me mage vigrahayan tiyenne me me ogulange scientific idiyen den wen nowanna puluwa the parcel de pustakalaya man thamai man hitanne me physical wedi purama pawichchena tan kiyala eken bhautikawa bhavita karana tan kiyala now tedin tiya ihil dihil yaddi eka bhautika bhavitawa den kramen gilihi yamin vena tanakata yanawa eka thamai samanya peena tiyenne the bhautika eka bhavita karana tanak nawath me sexuality saha sexual education kiyana eka e tiyena puri age appropriate education ekak dennona eka thamai api samasthayak hariyata kalpana karana eken vayasata galapena adhyayana kiyana karana එතකොට ඕක ගැන ලොකු තර්ක විතර්ක ලංකාවේ තියෙනවානේ. එතකොට අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පොතක් හදුවොත් අධ්‍යාපනයේ කැමතිනේ. අධ්‍යාපනයේ එකේ එවගේ ප්‍රශ්න තියෙනවා. සමහරවල් පොලිටිකල් තැන් වලට අරයි යන්න පුළුවන් කතාවක් තිබුණා පහුගිය දවස්වල. හැබැයි කොහොමත් අද වෙනකොට අවුරුදු 15යි 24යි අතර ළමයි ලිංගික රෝගෙ හැදෙනවා. ඒ කියන්නේ මේ මුල්ම කරා. ඉතින් 15 24 අතර ලිංගික රෝගෙ හදාගන්න ළමයට අධ්‍යාපනය තිහෙදි දීලා බෑනේ ඒක විතර කල් ඇතුව ලබා දෙන්න ක්‍රමවේදයක් තමයි තියෙන්න ඕනේ එතකොට මෙතන අධ්‍යාපන ප්‍රතිපත්ති වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ගැටෙනවා පොඩ්ඩක් ඒ ගැටීම නිසා අවසානයේ ළමයාට තොරතුරු නොයන මට්ටමට යනවා ළමයාට තොරතුරු යනවා අර නොන් සිස්ටමැටික් ඒ වගේනේ නියම දත්ත නෙමෙයි නිකන් සර්ච් කරලා හරි මොනවා හරි ගන්න දන්න මොනවා හරි දෙයක් තමයි යන්නේ. එතකොට අර අතන කරෙක් කරන එක ඒක අපි ලොකු වගකීමක් තියෙන තර. නමුත් ඒක සරල වෙල සරලම නැහැ. අපිට සරලව කරන්න පුළුවන් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මම හිතන්නේ කරන්න පුළුවන්. ඒක අපි සාමාන්‍ය කරිකියුලම් ඩෙවලොප්මන්ට් වලදී කරනවා. නමුත් අපි වයස් වලට අදාළව පොත් දෙන එක මම දන්නේ කොහොමද කරෙන්නේ කියලා. එතකොට එතන මික්ස් වෙන්න පුළුවන්නේ සමහර ඒවා අවශ්‍ය නැහැ කියලා හිතන ඒ සමාජය තමයි ඒක තීරණය කරලා තියෙන්නේ. නමුත් අපි වෛද්‍ය අංශයෙන් නම් අපි හිතනවා අවුරුදු 15ට කලින් සැලකිය යුතු දැනුමක් තියාගන්න එක හොඳයි කියලා. මොකද ඒගොල්ලෝ ලෙඩ හදා ගන්නවා 15 24 අතර. ළමයි ඕන තරම්. HIV රෝගීන් ඉන්නවා අවුරුදු 15 24 අතර ලිංගික ක්‍රියා නිසා රෝග හදාගත්තා. එතකොට මේ දැනුම අපි ටිකක් කල්ලාතු ලබා දෙන ක්‍රමයක් අවශ්‍යයි. ඒකෙදි මොකක්ද හොඳම පොත කියන එක සහ ඒක වයසට අනුරූපයි යන විතරේ තියෙන පොඩි ගැටලුව. ඒ ගැටලුව නිසාම තමයි ඒකට නිසි තැනක් තවම ඇවිල්ලා නැත්තේ. ඉතින් පහළ මට්ටමේ ඉවනම් පුළුවන් කියලා දෙන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් කුඩා ළමයින්ට ඇබියුස් ගැන කියලා දෙනවා කොහොමද වළක්වා ගන්න කියන එක. ඒ කියන්නේ ඒ හඳුනා ගන්න විතරම ඊළඟ අවස්ථාව අපි කතා කරනවා අවුරුදු 3-6 අතරේ ඇබියුස් වගේ වට යන ඒවා තියෙන ළමයින්ට. එතකොට ඊට පස්සේ එන අවස්ථාවක් තියෙන මේ ඇනටමි කියන්නේ ව්‍යුහය අධ්‍යයනය කිරීම. ඒ ව්‍යුහය අධ්‍යයනය කිරීම නම් කිසි ගැටලුවක් නැහැ. ඇඟේ තියෙන කැලි ගැන ඉගෙන ගන්න එක ගැටලුවක් නැහැ. හැබැයි ඒකේ ප්‍රෙෂර් පාර්ට් එක වළක්වලා තියෙන. ඒක නිකන් අර ප්‍රෙෂර් එකක් ගන්න පාර්ට් එක තහනම් වචනයක් බවට පත් වෙලා තියෙන සමාජයේ. ඒ කියන්නේ අපි තුම ශුක්‍ර මෝචනය ඒකේ තියෙන ඒ වගේ වට කැමති නැහැ. නමුත් ඒවත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවක්. මොකද ඒක ගැන ඒකත් කතා ගන්න පුළුවන් තරම අර ප්‍රෙෂර් ගැත්ත නම් කතා කරන්න බෑ. තත්ත්වයක තියෙන. මම හිතන ඒක නිසා සමහර සැලකීතු පොත්පත් හඳුනා ගන්න පුළුවන් ව්‍යුහය කතා කරන ඒවා ටිකක් පොදුවේ. ඊට අමතරව කුඩා අවුරුදු අර 3-6 අතරට ගැලපෙන චයිල්ඩ් ඇබියුස් පැත්තේ තියෙන කියන්නේ අනවශ්‍ය තමන්ගේ අර ප්‍රයිවට් පාර්ට්ස් අල්ලනවා නම් කවුරු හරි වැඩිහිටියෙකුට කියන්න වගේ ඒ වගේ කියන්න පුළුවන් පොදුවේ. අර ඒ වගේ සමහර තැන් තියෙන පොදු ලයිබ්‍රරියක් තුල ගොනු කළ හැකි මම හිතන්නේ එවැනි ලිටරචර් වලට යන්න පුළුවන් ওই ලෙවල් එකේදී කියලා මම හිතාට. ප්‍රෙෂර් පැත්ත පොඩ්ඩක් කතා නොකර ඉන්නවා නම් තමයි සමාජයේ කැමති. ඒක එක ගැන ස්තුතියි ප්‍රශ්නේ ළමයික ඇත්තටම ඩොක්ටර් මම ස්තුතියි. මම ස්තුතියි සුනිතා මාත්මිය. ඒ වගේම වෛද්‍යචාර්යතුමා ප්‍රශ්නයක් අහලා තියෙනවා අසිත් අහලා තියෙන ප්‍රශ්නයක්. Can prevent HIV virus through vaccine to develop IgM? මෙහෙම වැක්සින් ඩෙවලොප්මන්ට් එක කියන එක ඔයගොල්ලෝ දැන් දන්නවා හොඳටම මේ කාලේ සාමාන්‍යයෙන් ශරීර ස්වරූපය වෙනස් කරන කෙනෙකුට වැක්සින් හදලා ගන්න අමාරුයි. ඒක නිසා HIV වෛරස් එක
හැදෙන රෙප්ලිකේට් වෙන හැම දහහකටම එකක් වෙනස් වෛරසයක් හැදෙන. කොරෝනා වලත් එහෙම වෙනස්කම් වෙනවා. RNA වෛරස් වල හැටි එහෙමයි. ඒකට RNA වෛරස් එකක් රෙප්ලිකේට් වෙනකොට ඒ කියන්නේ වර්ගය බෝ වෙනකොට අලුත් අලුත් සෛල හැදෙනකොට හැමෝම එක වගේ හැදෙන්නේ නැහැ. ඒ වෙනස්කම් සහිතව හැදෙනවා. ඒ වෙනස්කම් සහිතව හැදෙන නිසාම සමහර වැක්සින් කියන වැක්සින් එක ඩෙවලොප් කළාට ඒ වැක්සින් එකකින් දෙන ආරක්ෂාව සියලුම ප්‍රභේද වලට නොලැබෙනවා. ඒක නිසා ඇත්තටම HIV වැක්සින් එකක් තවම හදාගන්න බැරි වුණා සාර්ථක එකක්. මොකද එයාගේ ස්වරූපය වෙනස් කරන නිසා. දැන් කොරෝනා වල වැක්සින් එකේදී උනත් ඒ ස්වරූපය වෙනස් කරන නිසා සමහර වැක්සින් සමහර ප්‍රභේද වලට එච්චරම හොඳට වැඩ කරන්නේ නැහැ. ඒක තත්ත්වයකට පත් වෙනවා. ඒකේ වර්ස්ට් එක තමයි HIV වලදී. HIV වලදී ඒ නිරන්තරයෙන් වෛරසයේ ස්ට්‍රක්චර් එක ඒ කියන්නේ ව්‍යුහයේ වෙනස්කම් නිසා අපි එක ව්‍යුහයකට ගැලපෙන වැක්සින් එක හදලා ටිකක් කල් ගියාම ඒකට මේ තියෙන වෙන එකක් වඩ පත් වෙනවා. නෙවෙයි වෙනස් වීමේ සුළුත්ත්වය නිසා තමයි ඇත්තටම මේක ෆේල් වෙලා තියෙන්නේ. හොඳම එකක් ගන්න හදාගන්න බැරි වුණා. තාම හැදුවේ නැහැ. සා අර බෙහෙත් තියෙන නිසා අරකට දාන මුදල් ප්‍රමාණය දැන් ප්‍රතිකාර සඳහා තමයි දාලා ඩෙවලොප් කරන්නේ වෛරස් එක පාලනය සඳහා. වැක්සින් වලට ගොඩාක් සල්ලි පම්ප් කරන්නේ නැහැ දැන් වැක්සින් ඩෙවලොප්මන්ට් පැත්තට HIV වල. ඔව් බෙහෙවින් මිස්තුති ඒ පිළිතුර ප්‍රමාණවත් ඇති කියලා අපි හිතනවා. තවත් ප්‍රශ්න නැත්නම් අපි අපි අවස්ථාව ලබා දෙනවා මේ වැඩසටහන අවසානයේ සනිටුහන් කරන්නට. මම හිතන්නේ ප්‍රශ්න නැති ස්වරූපයක් තමයි ප්‍රදර්ශනය වෙන්නේ. වෛද්‍ය චරිතමා සමා වේලා අපිට ඔබතුමාගේ ස්ක්‍රීන් එක මොහොතකට අන්ෂා කරන්න. අභිවෙන් මිස්තුති අද දවසේ අපි සංකතන වැඩසටහන පැවැත්වුවේ වෛද්‍යාචාර්ය අජිත් පරිවිත මහතා සමග. සංකතන වැඩසටහන් මාලාව ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විසින් සති දෙකකට වරක් පවත්වන වැඩසටහනක් විදිහටයි මෙහෙවාගෙන ඉන්නේ. අද දවසේ පැවැත්වුනේ එහි තෙවැනි දිගහැරුම. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ සංකතන වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙවීම ඒ සියලු කාර්යයන් තිරෙන් පිටුපස කාර්ය සිදු කරන ඒ කමිටුවේ කැඳවුම් කාරණයට මේ අවස්ථාව ලබා දෙනවා. එතුමියට ස්තුතිය පළ කිරීමේ කාර්යයයි පැවරි තිබෙන්නේ. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ තොරතුරු හා මහජන සම්බන්ධතා කමිටුවේ කැඳවුම්කරු ඒ වගේම විගණක දෙපාර්තමේන්තුවේ පුස්තකාලය අධිපති නියමන යානිකානන්ද සේන මහත්මියට අපේ අද දවසේ සංකතන සම්පත් ධාරියාට ස්තුතිය පළ කිරීම සඳහා. බෙහෙවින්ම ස්තුති ආචාර්ය සමන් ඊළඟරත් මහත්මාට. අද දින ඉතාමත් වැදගත් සාකච්ඡාවක් සිදු වුණා. පුස්තකාලයාධිපති වෘත්තිකයන් වශයෙන් අපි දැනගත යුතු මාතෘකාවක් සමාජ රෝග ව්‍යාප්තිය පාලනය පිළිබඳ පුස්තකාලයාධිපතිවරුන්ගේ වගකීම, අපි එකතු කරන්න ඕන තොරතුරු පිළිබඳ මෙහිදී පුස්තකාල සංගමය වෙනුවෙන් අපි විශේෂ ස්තුතියක් හිමි කළ යුතුයි. සමාජ මෙහෙවරක් සිදු කරන විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහත්මානන්ට. ඇත්ත වශයෙන්ම අද දිනේ සංකතන දේශනමාලාවේ බෙහෙවින්ම සාර්ථක දේශනයක් මේ අවසන් වුණේ. ඊළඟට මම විශේෂ ස්තුතියක් හිමි කරන්න ඕන අපේ පුස්තකාල සංගමයේ සභාපති ආචාර්ය ආනන්දතිස්ස මහත්මානන්ට, ලේකම්තුමී දිල්හානි මුණසිංහ මහත්මියට, ප්‍රකාශන නිලධාරී සමන් ඊළඟරත්න මහත්මාට, ඒ වගේම මගේ තොරතුරු සහ මහජන සම්බන්ධතා කමිටුවේ සිටින සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට, අවසාන වශයෙන් අද දින මේ දේශනයට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන සමහරුන්ට, මම හිතන්නේ මේ දේශනෙට සූම් තාක්ෂණය හරහා සම්බන්ධ වෙන්න බැරි වුණත් SLL YouTube නාලිකාව හරහා අද දින සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට මේ ඇත්තටම අපි දැනගන්න ඕන කරුණු කාරණා ටිකක් අද කියවිච්ච නිසා මේ දේශනෙට සම්බන්ධ වෙන්න පුළුවන්
මේ ඔබට නැවත බලන්නත් පුළුවන් මේ SLL එකේ YouTube channel එක හරහා. ඇත්තටම මේ වැඩසටහන මෙහෙවීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් හිමි කළ යුතුයි ආචාර්ය SK ඉලංගරත්න මහත්මයාණන්ට. ඒ වගේම මෙම වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සිදු කළ TM හංසමාලි මහත්මියට. ඊළඟ දේශනෙන් හමු වෙනතුරු ඔබ සැමටම ස්තුතියි. Thank you. Even to the Yanika Mahatmiya. එසේනම් අපි නැවතත් මෙවැනි වූ විද්වත් දේශනයක් රැගෙන ඔබ දිවසට පැමිණෙන තුරු සියලු දෙනාටම නිරෝගීමත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි. අපි සමු ගන්නවා ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විදිහට සියලු දෙනාටම සුභරාත්‍රිය. ඕ බෙහෙවින් ස්තුති ડોક્ટર තම සියලු දෙනාටම සුභරාත්‍රිය. සියලු දෙනාටම සුභ රාත්‍රිය. බොහොම ස්තුතියි සියලු දෙනාටම සුභ රාත්‍රිය. ශෂී